சீமாவின் இஹா தேசபாலன். ஐ பவன் சுப சந்தேவாக் தேசபாலனி சீமாவின் நிஹா சாக்கச்சா කරන්නට அதත් මේ ආරඹින්නේ සලකුණ දේශපාලන සංවාදය. මගේ පිටරන් දෙදෙනා සූදානම්ින් අපි හඳුනා ගනිමු රංගන ද සිල්වා ප්‍රථමයෙන් රංගන සුබ සන්ධ්‍යාවක්. සුබ සන්ධ්‍යාවක් සුදේව. ඊළඟට හඳුනා ගන්නේ මංජුල බස්නායක. මංජුල සුබ සන්ධ්‍යාවක්. සුබ සන්ධ්‍යාවක්. අප තිදෙනා සමග අද සලකුණෙහි දේශපාලන සලකුණ අප ආරාධනා කළේ කර්මාන්ත හා වාණිජ කටයුතු දිගු කාලීනව පැවතෙන වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම සම්පාකාර සංවර්ධන හා වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය රිෂාඩ් වදිතින් මහතා. අමුතුමනි අයිබෝන් අයිබෝන් චේල. අමුතුමා ඔබතුමාට මේ වෙලාවේ ලැජ්ජාවක් දැනෙන්නේ නැද්ද? ඔය අමුතු කමේ ඉන්න කාරණේ කියන්නකෝ. ඒ ඔයා එහෙම කියන්නේ කියලා මේ ඇතුළත තියෙන තත්ත්වයක් එක්ක මම ඔබෙන් අහන්නේ. ඒ තත්ත්වය විනාශ කරලා වැරදි මතයක් ඔයාලගේ මාධ්‍ය හරහා ගෙනිච්චා කියලා ඒ පළියට මම මේ ඇමතිතුරෙන් අයින් වෙන්න ඕන කියලා ඔයා බලාපොරොත්තු වෙනවා නම් ඒ බලාපොරොත්තු තමයි ඔයගොල්ලෝ එදා ඉඳලා මේ සිද්ධි වෙච්ච දවසේ ඉඳලා ඔයගොල්ලෝ ගෙනියන්නේ. මම ඒක නෙමෙයි ඔබෙන් අහන්නේ. ඔබ පොඩ්ඩක් පටලව ගන්නවා. මම ඒක නෙමෙයි ඔබෙන් ඇහුවේ. මම ඔබෙන් ඇහුවේ මේ සිද්ධිය ඇති උනේ මුස්ලිම් අන්තවාදීන් නිසා. එතකොට මේ අන්තවාදයේ පිළිබඳව දිගින් දිගටම මේ රටේ කතා වුණා. ඔබ මුස්ලිම් ජනතාව නියෝජනය කරන ඇමතිවරයෙක්. ඔබේ ජනතාවගේ යම් පිරිසක් තුලින් තමයි මේ අන්තවාදය මතුවේ. එතකොට ඒ අන්තවාදය වළක්වා ගන්න බැරි වීම ගැනයි මම ඔබෙන් අහන්නේ. ඔබට ඒ ලැජ්ජාව නැද? ඒ ලැජ්ජාව තුල ඔබට තවදුරටත් ඇමතිවරයෙක් හැටියට ඉන්න පුළුවන්ද? දැන් මුස්ලිම් නමෙන් මේ සිද්ධිය කරපු අය ඉන්න නිසා ලැජ්ජාව නැමේ වේදනාවක් තියෙනවා. ලැජ්ජ වෙනවා එතටම මුස්ලිම් නමෙන් මේගොල්ලෝ මුස්ලිම් ආය මේක කරපු නිසා. අනිත් එක ඇත්තටම මේක මේ අන්තවාදය ගැන එව නැත්තම් මේ ත්‍රස්තවාදය කල්ලි ගැන ඒගොල්ලෝගේ හැසිරීම ගැන අපේ විද්‍යතුන් මණ්ඩලයේ සභාපතිතුම ඇතුළු සමහර දේශපාලකයෝ ගිහිල්ලා ලිඛිතව ඒ සංවිධානය බාර සහරාන් සම්බන්ධව එතුමාගේ තොරතුරු එතුමා කතා කරපු වොයිස් ක්ලිප් ඔක්කොම ආරක්ෂක ලේකම්තුමාට ඉදිරිපත් කරලා තිබුණා. ඔබේ 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 දේශපාලන භූමිකාව තුළ කිසිම දවසක කිසිම තැනක අපි දැක්කේ නැහැ ඔබ විවෘතව කතා කරනවා මෙවැනි අන්තවාදයක් ක්‍රියාත්මක වෙනවා මෙන්න අපි ගාව තොරතුරු දුන අපි මේ තොරතුරු දුන ඔබ දැන්නේ කියන්නේ මේ කතාව. ඒක මේමනේ දේශපාලන වාසියක් ගන්න දේශපාලන කල්ලියක් වේදිකාව කතා කරාට අපි වගකීම දේශපාලක හිටියටත් අපේ සමාජය ඔබ දන්නවා අපේ ඉස්ලාම් ආගම මේ ත්‍රස්තවාදය කවදාවත් ඉඩ නැහැ. එක එක මිනිහෙක් මරනවා කියන්නේ මුළු සමාජයම මරනවා කියලා පළියක් දඩුවමක් දෙනවා කියලා අයියා අල්ලා දෙවියන් කියලා තියෙනවා. ඒක හරියට ඔබතුමා දැන් විශ්වාස කරන්නේ නැද්ද? ඔබතුමා තමයි මේ රටේ ප්‍රධාන මුස්ලිම් නායකයෝ දෙන්නෙක් කෙනෙක්. හැබැයි ඔබතුමාගේ සමාජය තුළ මේවැනි අන්තවාදයක් පෙතිරෙනවා නම් ඒ ගැන සමාජයට ඇවිල්ලා කියලා මේ සම්බන්ධයෙන් අවධානය යොමු කිරීම මුස්ලිම් නායකතුමාගේ වගකීමක් නේද? ඇත්තටම අපි මෙච්චර දුරට මේගොල්ලෝ කරා කියලා හිතුවත් නෑ. නෑ නෑ දුර නෑ ඔබතුමා හිතේ කොයි තරම් දුරට මේක සිදු කරයි කියලා යන්තම් කරලා ඉවරලා නවත්තයි කියලා ඉවරලා නවත්තලා ඔබතුමාට තව දුරටත් බලයක් ලබා ගන්න පුළුවන්කම ටෝන් රිද්දයි කියලාද ඔබ හිතුවේ? නෑ එහෙම නෙමෙයි මං කියන්නේ ඒක පොඩක් කියන එකට ඉර දෙන්න ඕන. ISIS උත් එක මේගොල්ලෝ සම්බන්ධ වෙච්ච එක ISIS උත් එක සම්බන්ධ වෙලා කතා කරපු එක ගිය කාලේ ළඟදී තමයි මේගොල්ලෝ ඒ වගේ පඩම් ගත්තේ. ඒ තොරතුරු වීඩියෝ ක්ලිප් උත් එක ගිහිල්ලා ආසත්සාලේ ආණ්ඩුකාරතුමා අපේ මෞලවිතුමන්ලගේ විද්‍යතුන් මණ්ඩලයේ සභාපතිතුමා ඍෂි මුෆ්ති මෙතුමා ඇතුළු විස්තරාත්මක තොරතුරු ඔක්කොම දීලා තිබුණා. නමුත් අපේ බුද්ධ්‍යාංශයට මේගොල්ලගේ හැසිරීම එහෙම නැත්නම් මේගොල්ලගේ ISIS සම්බන්ධව දුන්න ඒ තොරතුරු අනුව කිසිම කටයුතු කරන්න බැරි වුණා. මට බොහොම තේරෙන්නේ නැහැ. ඒක උඩ ඇත්තටම මුස්ලිම් නායකයෝ හිටියට විද්‍යතුන් මණ්ඩලයේ අපේ කරන්න පුළුවන් රාජකාරිය අපි කරලා තියෙනවා. ඒක ඇත්තටම මේගොල්ලෝ තහනම් කරන්න ඕන, මේගොල්ලෝ අත්වනකට ගන්න ඕන, මේගොල්ලට දඩුවමක් දෙන්න ඕන, මේගොල්ලගේ ක්‍රියාකාරී, ඒගොල්ලගේ කතාව දැන් මේක අපි තරුණයන්ව වැරදි මාර්ගයට ගෙනියනවා කියලා ඒ තොරතුරු ආරක්ෂා අංශයට අපි අපේ ආයේ දීලා
අපේ අය දීලා තියෙනවා. ඔබේ අය දුන්නා කියලා ඔබ කියන්නේ අපි කොහොමද පිළිගන්නේ? කිසිම තැනක කිසිදු අවස්ථාවක ඔබේ කටින් වචනයක් පිට වෙලා නැහැ නේ මේ සම්බන්ධයෙන්. ඒකයි මම කිව්වේ මේක දේශපාලන වාසිය ගන්න ප්‍රශ්නයක් නෙමෙයි නේ. මේක දේශපාලන වාසිය ගන්න නෙමෙයි. ඔබ ISIS උත් එක ISIS එකේ අරමුණ මොනවද කියලා අපි දන්නේ නැහැ. ඉස්ලාම් ආගමට විරුද්ධව තමයි ISIS කටයුතු කරන්නේ. මට මතක් දෙන්න. අපි යමු විජේදාස රාජපක්ෂ මහතා 2016 11 වෙනි මාසේ 18 වෙනිදා පාර්ලිමේන්තුවේ කරපු ප්‍රකාශය බලමු. අපේ රටේ විදේශ බුද්ධිආංශ කීපයක් මේනකොට ක්‍රියාත්මක වෙයි. ISIS සංවිධානය පිළිබඳව විශාල බයක් අපේ රටේ ජනතාවට තියෙනවා. අපේ රටේ පවුල් 4කට සම්බන්ධ 32 දෙනෙක් මේ වෙනකොට ISIS සංවිධානයට ගිහිල්ලා සම්බන්ධ වෙලා තියෙනවා සිරියාවට ගිහිල්ලා. මේ ඔක්කොම මේ සාමාන්‍ය මුස්ලිම් පවුල් වල නෙමෙයි. මේ උගත් කියලා සමාජයේ වැදගත් කියලා පිළිගන්න පවුල් 4ක් සම්බන්ධයි. දැන් සමහර මුස්ලිම් ජාත්‍යන්තර පාසල් වලට දේශන පවත්වන්න එනවා සංචාරක වීසා මත. බේරුවල, කල්මුනේ, කල්ලෙලිය, කුරුණෑගල වගේ ආයතන කීපයක මේ උදවිය ගිහිල්ලා මේ අන්තවාදයේ උගන්වනවා. දැන් මේ මුස්ලිම් සංවිධාන ගත්තම තබ්ලිග් ජබාත්, තව්පික් ජබාත්, සුන්නත් වල් ජබාත්, ජමාතේ ඉස්ලාම් කියලා මේ සංවිධානාත්මකව ඒගොල්ලන්ගේ නිකාය විදියට තියෙන මහතරක් මේ රටේ ක්‍රියාත්මක. ඒ උදවියත් එන කොටා ගන්නවා, ඒ කට්ටියත් මරා ගන්නවා. බරපතල සිද්ධි 15ක් වාර්තා වෙලා තියෙනවා. විජේදාස රාජපක්ෂ අමාත්‍යවරයා අමාත්‍යවරයෙක් හැටියට පාර්ලිමේන්තුවේ 2016 ප්‍රකාශය කරන්නේ. හැබැයි එදාවත් ඔබ පාර්ලිමේන්තුවේ උදත් ප්‍රකාශයක් කරේ නැහැ නේ මේ සම්බන්ධයෙන්. ඔබට තිබ්බනේ නං ඔව් අපිටත් එවෙන තොරතුරුක් වාර්තා වෙලා තියෙනවා. අපි ඔබ දැන් මේ කියපු කාරණේවත් ඔබට එතනදි කියන්න බැරුණා. ඇයි ඒ කාලයේ අර කියපු මිනිස්සු සහරාන් කියන එක්කනා මේ විදිහට ත්‍රස්තවාදයේ කල්ලිය එකතු කරගෙන කතා කරපු කාලයක් නැමේ. එතුමා කියන්නේ තබ්ලික් ජමාත්, තව්හීද් ජමාත්, එක එක සුන්නතුල් ජමාත් කියන්නේ අපේ නිකාය කීපයක් තියෙනවා නේ. ඔයාලගේ බුද්ධාගම තියෙනවා. ඒ වගේ නිකාය වගේම කණ්ඩායමක්. ඒගොල්ලෝ කවුරුත් මේ ප්‍රස්තවාදී නෑ. ඒ ඒ හරහා තමයි පිරිස් ගිහිල්ලා මෙන්ෂන් කරපු. එතුමා පැහැදිලිව කියනවා නේ එතුමා. නෑ එතුමා පැහැදිලිව කියනනේ එතන පිරිසක් පවුල් 4කට අය 32ක පිරිසක් ගිහිල්ලා සිරියාවේ මෙහෙම සහභාගී වෙලා තියෙනවා. මෙහෙම කරුණු කියනවනේ එතුමා. එතුමා පාර්ලිමේන්තුවේ කියනවා. අධිකරණ ඇමතිවරයා. එහෙම කිව්වම මේක බුද්ධි අංශකේ වැඩක් නෙමේද? ආරක්ෂක අංශේ වැඩක් නෙමේද? මේක පැහැදිලි නෑ බුද්ධි අංශ කාරණේ පැහැදිලි. මම නෑ මම ඔබෙන් අහන්නේ කාරණේ මේක. මම ඔබෙන් අහන්නේ බුද්ධි අංශ වලට වාර්තා කිරීමෝ ඒ කාරණේ නෙමේ. බුද්ධි අංශ පිළිබඳව සොයා යාම හෝ ඒ කාරණේ මං අහන්නේ මුස්ලිම් ජනතාව නියෝජනය කරන ඇමතිවරයෙක් හැටියට මුස්ලිම් ජනතාවගේ යම් පිරිසක් තුළින් අන්තවාදයක් මතුවෙනවා නම් ඒ අන්තවාදයේ පිළිබඳව ඇයි ඔබට කතා කරන්න බැරි වුනේ? ඇයි ඔබට ඒ පාලනය කරන්න බැරි වුනේ? ඒකයි වැරද්ද. ඔබතුමා අල්ල පටල ගන්නේ මොනවද? මේ තබ්ලික් ජමාත්, තව්හීද් ජමාත්, සුන්නතුල් ජමාත් කියන එක එක නිකාය වගේ ඒ ෆලෝවර්ස්ලා ඉන්නවා. ඒගොල්ලෝ කවුරු ත්‍රස්තවාදී කල්ලියක් නෙමෙයි, ත්‍රස්තවාදී දියුණු කරන්න අන්තවාදී නෙමෙයි යාලා. එතකොට ජාතික තව්හීද් ජමාත් සංවිධානයේ ත්‍රස්තවාදී කල්ලියක් නෙමෙයි. තව්හීද් ජමාත් කියන්නේ පොඩි සංවිධානයක්. ඒගොල්ලෝ ළඟදි රෙජිස්ටර් කරපු සංවිධානයක්. ඒ ජාතික තව්හීද් ජමාතුත් ඉන්නේ දැනටම කියලා තිබුණා 200-300ක් ඉන්නවා කියලා. ලංකාව 122ක් මුස්ලිමා ඉන්නවා. මේ ඔයා එතුමා කියපෝ තබ්ලික් ජමාත් එකයි සුන්නතුල් ජමාත් එකයි තව්හීද් ජමාත් එක බලපුවාම නැෂනලි බලනකොට සම්පූර්ණම 99.9%ක් ඉන්නවා මේ එතුමා කියපෝ එකේ. ඒගොල්ලෝ අන්තවාදී නෙමෙයි. මං කියන අර 4 දෙනා ගියා නම් සිරියාවට තව 32ක් පවුලක් ආවා. එතුමත් ඒ තොරතුරු දුන්නානේ. ඒක සමහර විට ඇත්ත වෙන්න පුළුවන්. ඒකට විරුද්ධව මම කවදාවත් කතා කරලා නැහැ. ඔබ සමහර විට ඇත්ත වෙන්න පුළුවන් කියලා කියන්නේ ඒක ඇත්ත වෙලානේ දැන් තියෙන්නේ මේ වෙනකොට. නෑ නෑ ඒ හතර. ඔවුන්ගේ ඡායාරූප පළ වුණා. ඔවුන් ඒ සිරියාව කියලා පුහුණු වෙන ආකාරය පළ වුණා. ඔවුන් ගුවන් ප්‍රහාරයට ලක් වෙලා මැරෙනවා කියලා පළ වුණා. එතකොටවත් ඔබතුමාලට හිතන්න හිතුනේ නැද්ද මේ කාරණේ? නෑ එතුමා කියන එක පාර්ලිමේන්තුවේ කිව්වා. එතුමා කියන එක අධිකරණ ඇමති වශයෙන් කිව්වා. මෙතන කීපයකින් බුද්ධාංශයේ ආරක්ෂකගේ යාළගේ වාකීම නැද්ද සුදේව? ඒක මුස්ලිම් අය වෙන්න පුළුවන්, දෙමළ අය වෙන්න පුළුවන්, ත්‍රස්තවාදී කිව්වම සිංහල අය වෙන්න පුළුවන්. කවුද වුණත් ඒව වළක්වන්නේ එක, බලාගන්නේ එක, නතර කරන්න එකද ආරක්ෂංශයේ වාකීම? අර මේ එක එක දේශපාලනික වැඩක් නෑ. දේශපාලකයා හිටියට අපි දන්නවා නම් අනිවාර්යෙන් කියලා දෙනවා. ඊයේ පෙරේදා මේ සිද්ධිය ඔබ දන්නවා. ඊයේ පෙරේදා වෙච්ච සිද්ධිය මොනවද? සායන්ත මුරදුල ගමේ මිනිස්සු, පල්ලි මිනිස්සු, ඒගොල්ලෝ තමයි තොරතුරු දුන්නා කියලා අමුදාපත්තුමා එතුමා ප්‍රශ්නාංශ කරලා තියෙනවා. ඒ කියන්නේ ගමේ මිනිස්සුන්ට, පල්ලි මිනිස්සුන්ට තොරතුරු දෙන්න පුළුවන්. ඇමති උරහෙට ඔබතුමාලා තොරතුරු දන්නේ නැද්ද? සුදේව මේක උඩ ඔයාලා දැනගන්න ඕන. කාඩිනල් රංජිත් කාඩිනල්තුමා අධි ගෞරව එතුමා කියනවානේ මේක කවුද මේ ඒක සිද්ධියට සම්බන්ධ වෙච්ච ළමයි දන්නේ නැහැ මොකටද ඒක කරන්නේ කියලා. කිසිම අරමුණ නැතිව මේ ආගම හැටියටත් ඒක තහනම් කරප වැඩේ කරලා තියෙන අහිංසක පොඩි පොඩි දරුවා වයසක අම්මාලා. ඒ කියන්නේ ඔවුන් මුකුත් දන්නේ නැතුව බබාලා වගේද මේ හැසිරෙන්නේ? ඒගොල්ලගේ ඔළුව හදලා තියෙන්නේ මේ ISIS උත් එක්ක සම්බන්ධ කරලා අර සහරන් කියලා එක්කන. එයා තමයි එයා
මවුල ඉනං අවුරුදු 8ක් ආගම් ඉගෙන ගන්න ඕනේ. යා අවුරුදු 8ක් ඉගෙන ගත්ත මිනිහෙකුත් නෙමෙයි. අවුරුදු 4ක් ඉන්න මග මිනිහා ඒ තරහ වෙලා වෙන තැනකට ගිහිල්ලා මිනිහා තමයි මේ කණ්ඩායම හදලා තියෙන්නේ. එයාගෙන සියලුම තොරතුරු අපි විද්‍යුත් මණ්ඩලය සභාපතිතුමා ඇතුළු කණ්ඩායම කියලා ආරක්ෂංශයට පැහැදිලිව දීලා තිබුණා. ඒ නිසා මම ආරක්ෂය ආරක්ෂාව ආරක්ෂංශයට මම දොස් කියන්නේ නෙමෙයි. ඇත්තටම ආරක්ෂංශයටත් බැරි වුණා මේ වගේ මිනිහාගේ හැසිරීම. මේගොල්ලගේ වැඩපිළිවෙල අල්ලන්න බැරුව. ඒක දේශපාලක ඌමනාවකට මේගොල්ලෝ ආරක්ෂා කරා කියලා හිතන්න එපා. අපි දැන් හැම එකනම අපි වේදනාවක ඉන්නේ. ලක්ෂ 22ම මුස්ලිම් ජනතාව දුකෙන් ජීවත් වෙන්නේ. මේ වගේ වැරදි ජරාවට ඔයා දන්නවා මේ අපේ ඉතිහාසයේම මුස්ලිම් අය සිංහල අපේ 71 කරලිය වෙන්න පුළුවන්, 83 කරලිය වෙන්න පුළුවන්. දෙමළ සහෝදරව ආවුද අරගෙන මේ තනි රටක් ඕන කාලේ වෙන්න පුළුවන්. අපි හැම වෙලාවදී අපේ මුස්ලිම් ජනතාව ත්‍රස්තවාදයට විරුද්ධව තමයි කටයුතු කරලා තියෙන්නේ. ආණ්ඩුවත් එක්ක නැත්තම් රටත් එක්ක තමයි ඉඳලා තියෙන්නේ. නෑ නෑ, බෞතර මුස්ලිම් ජනතාව පිළිබඳව නෙමෙයි කතා කරන්නේ. ඇතැම් අන්තගාමී දේශපාලඥයන් විසින් ඒ අන්තගාමීට ඉඩ දෙන්න පෝෂණය කරන්න කියන කාරණාව මෙවැනි බරපතල චෝදනාවක් බවට පත් වෙලා තිබෙනවා. ඒ වගේම ඒ හා සම්බන්ධ වුණු අය මෙරට ඉන්න ඇතැම් දේශපාලඥයන් මුස්ලිම් දේශපාලඥයන් එක්ක හිතමිත්‍රාදීන් බවට පත් වෙලා ඥාති සම්බන්ධකම් තිබුණා කියලා කියවෙනවා. එවැනි අවස්ථාවක බබාල වෙන්න පුළුවන් කමක් නෑ නේද? ඇත්තටම මේගොල්ලෝ අර කෙනෙක් බැරුණ එක්කනාගේ නෝනාගේ තාතා එලි කරලා තියෙනවා. මම ජාම්බියා යනවා, මාව ගිහලා යාපෝටකට බස්සලා යන්න කියලා තියෙනවා. ඊට පස්සෙ රෑ එවලා තියෙනවා SMS එකක් නෝනාට, මම ඩුබායි ඉන්නේ කියලා. උදේ එවලා තියෙනවා මම කෙන්නියාවේ ඉන්නවා කියලා. ඒ වගේ නෝනත් නොදා තමයි මේගොල්ලෝ කරලා තියෙන්නේ. දැන් තාතා ඉබ්‍රාහිම් මාතේ ඇතුළේ ඉන්නවා. පුතාලා දෙන්නෙක් මේකට සිද්ධියට සම්බන්ධ වෙලා ඉන්නවා. කෝටිපති BMW කාර් එක කියලා තමයි මේගොල්ලෝ කරලා තියෙන්නේ. ඒ වගේ ඒත් එක්ක ඔබේ තිබුණු ගනුදෙනු කොහමද? දැන් ඉබ්‍රාහිම් මාතයා මයිතනේ ഇതുමා ජාතික ලෑස්තු JVP ජාතික ලෑස්තු හිටියා. ഇതുමා අර ඉබ්‍රාහිම් මාතයාගේ දරුවා දෙන්න මේම කරා කියලා එදා ඒ මන්ත්‍රීතුමා පාර්ලිමේන්තුවේදී කිව්වා. අපි අද වෙනතුරු හිතාගෙන ඉන්නේ ඉබ්‍රාහිම් මාතයා මේම වැරද්දක් කරන මොනසෙක් නෙමෙයි කියලා. නමුත් ඉන්ෂාප්ගේ තාතා තමයි ඉබ්‍රාහිම්. එතුමා ඒ වගේ වැරද්දක් කරා නම් එයාට අනුවාරින් දඩුවමක් දෙන්න ඕන කියලා මම හිතුවා. ඔබ දන්නවද? මම කියන්නේ ඉන්ෂාප් මේ ඉබ්‍රාහිම්ගේ බිරිඳගේ පියා කවුද? අලාවුද්දීන්. ඔව්, කවුද? අලාවුද්දීන් කියන්නේ ලංකාවේ ඉන්න වැදගත් ව්‍යාපාරික්. එතුමාගේ දුව තමයි ඉන්ෂාප්ගේ බ්‍රින්ද. ඔව්. ඔබේ පක්ෂ මොකද්ද තන්තර? නෑ නෑ, ඉන්ෂාප්ගේ බ්‍රින්ද ගැනයි මම ඔබතුමාට දැන් කියන්නේ. මම දාලා. ඔව්, බ්‍රින්දගේ පියා ඔබේ පක්ෂේ කවුද? මම කියන්නේ බ්‍රින්දගේ පියා මගේ පක්ෂේ සමාජිකෙක්. මගේ පක්ෂයේ දිග කාලෙම අමත්තක අපේ පක්ෂේ ඉන්න. ඒකනේ මම කියන්නේ. දැන් කොහෙන් හරි සම්බන්ධතාව ඔහු ගැන කාරණාව නෙමෙයි. නමුත් ඉන්ෂාප්ට මේ ලින්ක් වීම කොයි විදිහටද ඒක ලින්ක් වෙලා තියෙන්නේ? මම දැන් ඔබතුමාලා දැනගන්න ඕන දැනට බුද්ධ්‍යාංශය හරියට පරීක්ෂණේ කරගෙන යනවා. දැනටම 100ක් වගේ අල්ලලා ඉන්නවා. දැන් ඒවා පරීක්ෂණ යන්න ඉස්සරහා ඔගොල්ලෝ මොකටද මේක දේශපාලයකට ඇඟල් දික් කරලා මේ ත්‍රස්තවාදීත් එක්ක දේශපාලන සම්බන්ධ කරන්නේ? පුද්ගලික සමාගම ගැන ඔබ දන්නවද? මම දැන් මේ ප්‍රශ්නින් පසුව තමයි මම දන්නේ. එයාගේ මෙයාගේ කම්පැනි ගැන පත්‍රයෙන් තමයි මමත් දෙකේ. ඔබේ කර්මාන්තහ වාණිජ කටයුතු අමාත්‍යංශයේ හරහා මේ කර්මාන්ත කරුවන්ට පතරම් ලබා දීමේදී ක්‍රමවේදය මොකක්ද? පතරම් නෙමෙයි, පතරම් කියන්නේ පතර මේ අපේ ඉවතලන හිස් පතර. හිස් පතර. ඔව් ඒක තමයි. දැන් මම ඒක පැහැදිලිව කියන්න ඕනේ. මේ ඔයාලගේ මාධ්‍යෙන් ගොඩාක් මේක ගැන තිරච දැන් ඔබතුමා තහනවානේ. මම ඒක කියන්නම්. කොලෝසියස් විතරක් නෙමෙයි කම්පනි 300ක් 2018-19 වර්ෂයේදී රෙජිස්ටර් වෙලා ඉන්නවා අපේ අමාත්‍යාංශය යටතේ එන ආයතන ඉන්ඩස්ට්‍රියල් ඩෙවලොප්මන්ට් බෝඩ් එකෙන්. ඒකෙන් ඉන්ඩස්ට්‍රියල් ඩෙවලොප්මන්ට් බෝඩ් කියන්නේ වෙනම ආයතනයක්, කර්මාන්ත සංවර්ධන මණ්ඩලය. ඒ කර්මාන්ත සංවර්ධන මණ්ඩලයේ සභාපතිවරයා නවීන අධිකාරම් කියලා හොඳම වැදගත් ඉංජිනේරෙක් කෙනෙක් තමයි අතන බාරේ ඉන්නේ. දැන් එතුමාගෙන් මම මේ ප්‍රශ්න ආවට පසුව මම ඔක්කොම ගත්තාම එතුමා කියන්නේ
මේ හැම අවුරුදු 2005 වර්ෂයේදී අපේ ලාල්කාන්ද ඇමතුමාගේ කාලයේ තමයි මේ මේ ක්‍රමය අඳුරලා දීලා තියෙන්නේ කැබිනට් අවසර අරගෙන. ඊට පස්ව ඩග්ලස් සේවාන්ත ඇමති කාලයේදී ඒවා තව ශක්තිමත් කරලා තියෙන්නේ සුළු කර්මාන්තය දියුණු කරවීම සඳහා. ඒකෙන් 300ක් රෙජිස්ටර් වෙච්ච එකෙන් මේ කොලෝසියස් කියන එක කම්පැනිය. ඔය එක කම්පැනියට අර 300ක් හරි මේ කම්පැනියත් හරි මේ තරම් ප්‍රමාණයක් මේක කොහොමද ලබා දුන්නේ? ඇමතිවරයෙක්ගේ අනුමැතියකින් තොරව කිලෝග්‍රෑම් 25000ක ප්‍රමාණයක් ලබා දෙන්න පුළුවන්කම තිබෙනවාද මේ හිස් පතරම්? අන්න ඒකට උත්තරයක් දෙන්න ඔබතුමා. එම කොච්චර ප්‍රමාණය? කිලෝග්‍රෑම් 25000ක ප්‍රමාණය. මේ කම්පැනි විතරක් නෙමෙයි මං කියපු විදිහට 300ක් රෙජිස්ටර් කරලා තියෙනවා. ඒක තමයි මට 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 ඔයාලා අහනවා නම් උත්තර දෙන්න ඉඩ දෙන්න ඕන. මම අහන ප්‍රශ්නට ඔබතුමා උත්තර දෙන්න. මේ ක්‍රමවේදයෙන් පරිබාහිර වෙලා කොහොමද මේ ගත්තේ? ක්‍රමවේදයෙන් පරිබාහවල කිසිම වැරදි විදියකට නෙමෙයි දීලා තියෙන්නේ. හැම වෙලේම මගේ අමාත්‍යාංශය යටතේ IDB ආයතනයේ පිළිවෙලක් අනුව 2005 වර්ෂයේ ආරම්භ වෙච්ච දවසේ ඉඳලා අද වෙනතුරු මම බාරගත්තට පස්ව කිසිම වැරදි විදියකට මේක කරලා දීලා නැහැ. එතකොට ඔබතුමා නොදැනුවත්වද මේ ඉන්සාෆ්ට් මේක ගිහිල්ලා තියෙන්නේ? නෑ නෑ මම දන්නේ නැහැ. මේක හම්බයක්. ඔබතුමා එහෙමද කියන්න සූදානම් වෙන්නේ? ඔබතුමා දන්නේ නැහැ. ඔබතුමාගේ අනුමැතියක් නැහැ. කතා කරන්න දෙන්න ඕනේ. ඔබතුමා මේක ප්‍රශ්නයකට උත්තර දෙන්න දුන්නා නම් උත්තර දෙන්න. මං අහන්නේ ඔබතුමා නොදැනුවත්වද මේක දීලා තියෙන්නේ? නෑ නෑ මට උත්තර දෙන්න දෙන්න. ඒක නේ උත්තර දෙන්න. මම උත්තර දෙන්නම්. මේ කම්පැනි 300ක් ඉතිබ්බට ඒ කම්පැනි ප්‍රමාණය කැපසිටි එක බලනවා. ඒ අපේ ඉන්නවා කමිටුවක් තියෙනවා. ඒ කමිටුවෙන් ගිහිල්ලා ඒගොල්ලෝගේ කැපසිටි බලනවා. ඒ කැපසිටි එකෙන් මාසට 50 මැට්‍රික් ටන් 50ක් මේ කම්පැනියකට රෝ මෙටීරියල් තමයි ඔබතුමා කියපු අරක අර අර හිස්පතරම් විතරක් නෙමෙයි ඒකට ට්‍රාන්ස්ෆෝමර් තව මෙතන අපි මේ කිලෝ 25000 ගැන සම්බන්ධයෙන් කතා කරගෙන හාර්ෂියක් අපිට අරගෙන මේ මෙතුමාලට දීලා තියෙනවා එයාලගේ කැපසිටි උඩ තමයි දීලා තියෙන්නේ. ඒ කැපසිටි එක ඇමතිවරයා නෙමෙයි තීන්දු කරන්නේ. ඒකේ ඉන්න ඉංජිනේරු මාතෘ. ඔබ මට ඍජු පිළිතුරක් දෙන්න. කිලෝ 5000කට වඩා එක් ආයතනයකට දෙනවා නම් ඇමතිවරයාගේ ලිඛිත අනුමැතිය අවශ්‍යද නැද්ද? එහෙම කිසිම එහෙම අනුමැතියක් අවශ්‍ය නැහැ. ඔබ වගකීමක් ඇතුව ඒ කියන්නේ. නෑ නෑ අද වෙනතුරු මම මේ මම ඔබෙන් අහන්නේ. ඔබ වගකීමක් ඇතුව ඒ කාරණේ කියන්නේ. ඇමතිවරයාගේ ලිඛිත කිලෝ 5000ට වඩා ලබා දෙන ඇමතිවරයාගේ ලිඛිත අද වෙනතුරු මේ කම්පැනියට හෝ එනි කම්පැනියකට මම කිසිම නියෝගයක් දීලත් නෑ මගේ අවසර අරගෙන. එතකොට මේ කොහොමද උනේ මේක හොයලා බලන්න. ඔබතුමාට මම කියන්නද මේකේ මේ කම්පැනියකට ඇරෙන්න වෙන කිසි එකකට කිලෝ 5000ට වඩා ලබා දීමට ඔබතුමාලාට මම කියන කැමති කම්පැනි තොරතුරු තියෙනවා ඔබතුමාට දෙන්නම්. මේ ආයතනය තමයි 25000 මෙතන අපිට කම්පැනි 300ක් තිබ්බට 190ක් කම්පැනි තමයි දැනට මේ රෝ මෙටීරියල් ඉල්ලලා පිත්තල ඉල්ලලා අපිට රෙජිස්ටර් කරලා තියෙනවා. ඒකෙන් කොලෝසස් ලිමිටඩ් ඔබතුමා කියන කම්පැනි මැට්‍රික් ටොන් 50ක් මාසෙට එතුමාලාගේ රෝ මෙටීරියල් ප්‍රමාණය ඕන වෙන්නේ. එලිෆන්ට් මෙටල්ස් යාපනයේ කියලා කම්පනියක් තියෙනවා. එයාලට ඕන වෙන්නේ මෙට්‍රික් ටොන් 8යි මාසෙට ඕන ප්‍රමාණය. බෝපීටියාව ඔටෝ කියලා කම්පනියක් තියෙනවා. මෙට්‍රික් ටොන් 4යි එයාලට ඕන වෙන්නේ මාසෙට. දෙනට ලියාපදිංචි වෙලා ඉතුරු 190න් 187ටම ඒ එක කම්පනියක් කරි මෙට්‍රික් ටොන් 3ට ප්‍රමාණයක් ඕන වෙන කම්පනියක් නැහැ. ඒ ඔක්කොම පල්ලෙයා ප්‍රමාණය. සමහර අයට කම්පනියකට 0.1 මෙට්‍රික් ටොන් ඕන වෙනවා. ඒ වගේ ඒ ඔක්කොමලට බෙදලා දීලා තියෙනවා. ඒ කියන්නේ ඒ නිසා තමයි මතුව මේ අහඹු සිද්ධවීමක් ඔබ කියන්නේ. ඒක තමයි මම කියන්නේ ප්‍රමාණ උඩ මේ කම්පනි. එයා ඒ නිසා තමයි මේ ඉන්සාෆ් ඒ කියන්නේ ශැංග්‍රිලා බෝම්බකරුගේ ආයතනයට ඔබ කිලෝග්‍රෑම් 25000ක් දෙනකොට අනෙත් ආයතන ගණනාවටම කිලෝ 2140යි කිලෝ 2140යි කිලෝ 2000යි 1000යි 2800යි 2250යි 4000යි 1500යි 2000යි ඒ කියන්නේ මේ ආයතනයට පමණක් කිලෝ 25000ක් දෙලද ඔබතුමා අහඹුවක් කියලාද කියන්නේ අහඹුවක් නෙමෙයි මේක මම කියන්නේ යාලගේ ප්‍රමාණයේ තීරණය කරන්නේ මම නෙමෙයි ඒ නිලධාරිවරු ඒකට ඕන සුදුසු ඉන්ජිනේරුලා කියලා කැපසිටි ඔයලා බලලා නිලධාරීන්ට දඬුවම් දුන්නාද මේ ප්‍රමාණයේ ඉක්මවා ලබා දීම පිළිබඳ මේ සිද්ධිය වෙලා සත්‍යයක් වෙනවා මේ සිද්ධිය වෙන්නනකම් මම සමග මේ කම්පැනි හෝ එනි කම්පැනිස් මෙතන ඉන්න 300 කම්පැනි 300ම මමත් එක්ක ඩිරෙක්ට් සම්බන්ධතාවයක් නැහැ. ඒගොල්ලෝ IDB ආයතනේ රත්මලාන තියෙන ආයතනෙත් එක්ක තමයි එයාලගේ සම්බන්ධතාවයක් තියෙන්නේ. චාය රුපියල් මාධ්‍ය පළ වුණා. මේක ඉන්සබ් නෙමෙයි. මේ චාය මේ ඔහුගේ පියා ඉන්නවා. නෑ එයා ඉන්සබ් නෙමෙයි මෙතන ඉන්නේ. ඉබ්‍රහීම්. ඒකටම උත්තර දෙන්න ඉස්සර මේක ගැන මම මේ ඔබ කියන ඔබේ සම්බන්ධයක් නැහැ කියලා මේ 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 ඔබ 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 ළඟින්ම ඉන්නවා. ඒ කියන්නේ ඔබ යම් ගණනාවක් මේ තුල තියෙනවා. පුතා ගැන කතා කරා පුතාගේ බිරිඳ කතා කරා බිරිඳගේ පියා ගැන කතා කරා. බිරිඳගේ පියා ඔබේ
පක්ෂයේ බාණ්ඩාගාරය. ඒ ඒ ඒ තාත්තා ආවේ 2017 වර්ෂයේදී. ඒක තමයි ඔබතුමා පෙන්නපු පින්තූර. මේ බලන්න. මේතුමා මාව හම්බෙන්න ආවේ කලඹ ට්‍රේඩර්ස් අසෝසියේෂන් එතුමා තමයි සභාපතිවරයා. නෑ ගරු ඇමතිතුමනේ. ඒ තාත්තගේ පුතාට තමයි දීලා තියෙන්නේ. ඒතකොට ඒ පුතාගේ බිරිඳගේ පියා ඔබේ පක්ෂයේ සමාජිකයෙක්. ඔබ කියනවා දන්නේ නැහැ. එතකොට මේ ගැළපීම තුළ ඔබ කියන ඔබ දන්නේ නැහැ කියන කාරණේ කොහොමද කියන්නේ ඔබතුමා? දන්නේ නැහැ කියලා මම කියව නැහැ. මම කියන්නේ මොනවද? මේ ඒගොල්ලෝගේ මුලද්‍රව්‍ය අර රෝ මටීරියල් දෙන එක. රෝ මටීරියල්. සිංහලෙන් මොනවද කියන්නේ රෝ මටීරියල් එකට? අමුද්‍රව්‍ය දෙන එක අපේ එක්ස්පෝර්ට් ඩෙවලොප් ඉන්ඩස්ට්‍රියල් ඩෙවලොප්මන්ට් බෝඩ් කර්මාන්ත සංවර්ධන මණ්ඩලයේ වාකීම. ඒගොල්ලෝ ඒ කම්පැනි එකට විතරක් නෙමෙයි කම්පැනි 300කට දීලා තියෙනවා. ඒකේ දෙන්නේ කැපසිටි බලලා දෙන්නේ. කැපසිටි අනුව මේ කොලෝසියස් තමයි නම්බර් 1 කම්පැනික් විදිහට ඒගොල්ලෝ තේරලා දීලා තියෙන්නේ. ඒක කවුද හරි වැරද්දක් කරා නම් ඒක අනිවාර්යෙන් කවුතනාරි වැරද්දක් කරනවා නම් මම අපේ ලේකම්තුමාගේ නියෝග කරා මේක කමිටුවක් පත් කරලා ඉන්කුවරියක් කරන්න කියලා. මේ සිද්ධිය වෙලා දවසේ ඉඳලා හෙට හවස වෙනකොට මට ඒ කමිටු වාර්තාව හම්බෙයි. අපි සියලුම තොරතුරු මේ කම්පැනි ගැන රෙජිස්ට්‍රේෂන් ගැන දුන්න තොරතුරු බඩු ඔක්කොම ගැන ආරක්ෂක අමාත්‍යාංශයට දැනුම් දීමක් කියලා දෙනවා අපේ ලේකම්තුමාට. මංජුල මොහොතක් දෙන්න. තුමා ගැතින් මෙතන වැරදීමක් සිදුවලා තියෙනවයි කියලා. මම දන්න විදිහට මගේ නිලධාරීවරු පිළිවළක් අනුව කරා කියලා තමයි මම විශ්වාස කරන්නේ. ඔබතුමා ඇමතිවරයෙක් විදිහට වගකීම් පැහැරුණා කියලා විශ්වාස කරන්නේ නැද්ද? නෑ මේ ආයතනය කම්පනි 300කම බඩු දෙන එක රෝ මටීරියල් අමිතරවිය දෙන එක කම්පනි මේ ආයතනේ වාකීම. ඔබතුමාට තව අවුරුදු 50ක් මේ කම්පනි ආරම්භ කරලා IDB ආයතනේ ආරම්භ කරලා 2005 ඉඳලා මේ කටයුතු කරගෙන යනවා සුළු කර්මාන්තේ දියුණු කරවීම සඳහා. මේ ප්‍රශ්නයක් උනාට පස්සෙ තමයි අපිට මේ ප්‍රශ්නයක් එළියට ආවේ. ඒ නිසා අපි දැන් මේ කමිටුවක් පත් කරලා ඉන්කුවරියක් කරගෙන යනවා. වෙනම ආරක්ෂක අමාත්‍යාංශෙන් වෙනම ඉන්කුවරියක් යනවා. ඒ නිසා පොටක ඉවසීමක ඉමු කොතන හරි වැරද්දක් තියෙනවා නම් අනිවාර්යෙන්ම මම දෙන්න ඕනේ. ඒකයි මම කියන්නේ. ඉවසගෙන ඉන්න බැරි කාරණා අනිත් එක ඔබතුමා ඇහුවා මගේ සුදේව මට ආපු කුත මේක ගැන ඇහුවා. මේක තමයි අර ඉබ්‍රාහිම් මාත්‍යා. මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා යුද්ධ නිමා කරපු මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා එතුමාට මල් මාලයක් දාලා සම්මානයක් දෙනවා. ඒ වගේම අපේ කවුද මේ පියසේන ගමගේ හිටපු ඇමතුමා දෙනවා. ඒ වගේම රත්නසිරි වික්‍රමනායක ඇමතුමා අපේ GLPRS හිටපු මගේ කර්මාන්ත ඇමතිවරයා එතුමාට සම්මානයක් දෙනවා. මොකද මෙතුමා තමයි කොළඹ ට්‍රේඩර්ස් අසෝසියේෂන් ප්‍රෙසිඩන්ට්. ඒ මාත්‍ය ආවේ වෙන වැඩකට ආවේ. කවදාවත් ඉන්සාෆ් කියන එක නම් මාව හම්බෙලා මේ එතුමාට අමුද්‍රව්‍ය ඉල්ලලා කවදාවත් මං ගාවට ආව නැහැ. ඔයා විශ්වාස කරන්න පුළුවන් අවිශ්වාස කරන්න පුළුවන්. කවදාවත් නෑ ඔබතුමාලා උත්තර දෙන්න කියනවා. අමාත්‍යාංශයේ තියෙන ඔබේ යටතේ චෝදනාවක් එල්ල කරන්න පුළුවන්. මේ ඉබ්‍රාහිම් මාත්මේ ආවේ අමුද්‍රව්‍ය කතා කරන්න නෙමෙයි ආවේ කොළඹ ජනතාවගේ කොළඹ ට්‍රේඩර්ස්ලාගේ ප්‍රශ්න කතා කරන්න ආවේ. ඔහු ගැන නෙමෙයි මේ කතාව තියෙන්නේ. ඔහුගේ පුතා සම්බන්ධයෙන් කතාව පියහන්නේ. ඔහුගේ පුතාගේ බිරිඳගේ පියා ඔබේ පක්ෂයේ සමාජිකයෙක්. එතකොට ඔහුගේ මේ බෝම්බ කරුට තමයි ඔහුගේ සමාගමට තමයි ඔබ වැඩිපුරම මේ වදින දෙන ඔබ යටතේ තියෙන අමාත්‍ය මණ්ඩලය හරහා. ඒකයි අපි ඔබෙන් ප්‍රශ්න කරන්නේ. ඒක ඔබ කියන්නේ ඒ සිද්ධ වෙන කාරණා අහපුවා කියලා. කතා කරගෙන ඉන්නකෝ එන්න මම කතා කරන්න ඕනේ නෑ. ඔබ හදේනම කතා කරගෙන ඉන්න. මම අහන්නේ ඒ කාරණා අහපුවා. මට උත්තර දෙන්න දුන්නේ නැත්නම් ඒකයි ඔබ වෙන් අහන්නේ. සිංහල වචනකුත් මට හරියට කතා කරන්න බෑ. මං සිංහල ඉගෙන ගත්ත නෑ. ඔයාලා දෙන්නම තනියෙන් මේම කේගාගෙන ඉතියාන මට මොනවද අහනකොට උත්තරයක් දෙන්න ඉඩ දුන්නේ නැත්නම් මේක මොකටද එන්නේ කියලා මම තොරතුරක් කියන්න උත්තරයක් දෙන්න ඕනේ. නෑ මම උත්තර දෙන්න ඉඩ දුන්නේ නැත්නම් මේ ප්‍රශ්නේ මම අහන එකට උත්තර මම ඔයාලා මේකට උත්තර දෙන්න ඕනේ නේ. මම කවදාවත් ඉන්සාෆ් කියන පුද්ගලයා මංගාවට ඇවිල්ලා තමුන්ගේ ඔයා කියපු විදිහට මාමාගෙන හෝ තාත්තාගෙන කියලා එහෙම නැත්නම් මට වෙනම මේ තමයි ඔබ දන්නේ මේ ඇවිල්ලා කවදාවත් කොලෝසියස් කියන ආයතන ප්‍රධානියා එතුමා කවදාවත් මාව හම්බෙලා තමුන්ගේ ඌමනාවකට එහෙම නැත්නම් අමුද්‍රව්‍ය දෙන්න කියලා කවදාවත් මට ඉල්ලලා නැහැ. ඔබේ පක්ෂයේ සමාජිකයාගේ බිරිඳගේ මේ කියන්නේ මේ ස්වාමියා ඒ ස්වාමි පුරුෂයා මේ සමාගම කියලා ඔබ දන්නේ නැහැ. මම ඇත්තට මේ ඔබ දන්නේ නැහැ. කොම්පනි මෙයාගේ කොම්පනි කියලා මම දන්නේ නැහැ. ඇත්තටම දන්නේ නැහැ. ඇත්තටම ඔයා දන්න විදිහට යාළුවාගේ පුතාලා එහෙම නැත්නම් මගේ පක්ෂයේ ඉන්න ඔබේ ඔය වටමේස සාකච්ඡාවට ඉබ්‍රාහිම්ගේ පුතා තමයි මේ ආයතනේ හිමිකරුවා කියලා ඔබ දන්නේ නැහැ. ඔබ දන්නේ නැද්ද? මං අහන්නේ ඔබ දන්නේ නැද්ද? ඔබගේ කම්පනි කියලා මම දන්නේ නැහැ. ඇත්තටම දන්නේ. ඔබ දන්නේ. හොඳයි. හොඳයි මේකට උත්තරයක් දෙන්න එනවා. මෙන්න මේ තොරතුරු තියෙනවා. මෙතෙක් කල් කතාබහට ලක්ුණේ එක කාරණාවක් පිළිබඳවයි. මෙන්න තොරතුරු දෙකක් තියෙනවා. NI ඉන්සාෆ් අහමඩ් අංකය 16යි 11යි 216 111න් 416 අවිස්සාවෙල්ල පාර වැල්ලම්පිටිය 2018 5යි 17 කිලෝ 25000යි
ඒ වගේම ඔබ දන්නවද තවත් තැනක තියෙනවා එම්.අයි. ඉර්ෂාෆ් අහමඩ් 111න් A6 අවිස්සාවෙල්ල පාර වැල්ලම්පිටිය දවස 2018 6:29. එතකොට මේ එකම ස්ථානයේ ලිපින දෙකක් පිළිබඳ කතන්දරයක් යන්නේ කොහොමද බලන්න. ඒක තමයි ඔබතුමා අනිවාර්යයෙන් හොයලා බලන්න ඕනේ. මෙන්න පැහැදිලි ලෙසම මේ මොනවාරි මේක තොරතුරේ පැහැදිලි ලෙසම ස්ථාන දෙකක ලිපින දෙකක් සඳහන් වෙනවා. එකම ස්ථානයේ එක තැනක සඳහන් වෙනවා 111යි A6 අවිස්සාවෙල්ල පාර වැල්ලම්පිටිය. අනිත් ස්ථානයේ සඳහන් වෙනවා 111යි 416 අවිස්සාවෙල්ල පාර වැල්ලම්පිටිය. නෑ අපේ තියෙන්නේ කම්පැනි රෙජිස්ටර් ඔෆ් කම්පැනි සෝල්ස් අපේ මිනිස්සුන්ට තියෙන්නේ තියෙනවා. රජිස්ටර් ඔෆ් කම්පනිසෙන් රජිස්ටර් කරලා තියෙන එතුමාගේ කම්පනි එතුමාගේ ඇඩ්‍රස් එක දීලා තියෙන මහවිල ගාඩන් තමයි දීලා තියෙන්නේ. ඔබතුමා කියන්නේ මොනවද මට පැහැදිලි නෑ. අවිස්සාවෙල්ල පාර වැල්ලම්පිටිය. අවිස්සාවෙල්ල පාර කර්මාන්ත ශාලාව. ඒ තමයි තියෙන්නේ. අවිස්සාවෙල්ල පාර ලිපින දෙකක් සඳහන් වෙන්නේ කොහොමද එතකොට? ඒක මන් දන්නේ නෑ ඒක. ඒක තමයි. ඔබතුමා දන්නේ නෑ. නෑ නෑ මේ ඔබතුමා කියන්නේ මුළු ලංකාවම තියෙන කර්මාන්ත ශාලාව ඇඩ්‍රස් එක මම දැනගන්න ඕන කියලා. මේ ස්ථානේ ලිපින දෙකක් පිළිබඳ කතා වෙන්නේ. මේක ඔයානේ කියන්නේ මන් දන්නේ. ඒක අදම සොයා බලන්න ඕන. ඒක තමයි. ඒක සොයා බලන්න ඕන අර ඇත්තටම ඔබතුමා නිකන් ඇංගල් දික් කරන්න එපා දේශපාලකයාට. මේ කර්මාන්තපුරයක් කරන කර්මාන්ත ශාලාවක් කරන ලංකාවේ ඉන්න සියලුම එක කර්මාන්ත ඇමතිවරයා දැනගන්න ඕන කියලා ඔයා හිතනවා නම් එහෙම නැත්තම් මගේ පාක්ෂිකයාගේ එහෙම නැත්තම් පාක්ෂියේ ඉන්න ලක්ෂ දෙකක් ඉන්නවා පාක්ෂිකයෝ. ඒ පාක්ෂිකයාගේ දරුවා එහෙම නැත්තම් බෑනා ඒගොල්ලගේ ෆැක්ටරිස් නම දැනගන්න ඕන කියලා ඔබතුමා හිතනවා නම් ඒක සාධාරණයක් නෑ සහෝදරයා. ඔහු ඔබේ පාක්ෂික නිලධාරියෙක් නේ. පක්ෂ නිලධාරියා වුණාට එයාගේ පක්ෂ සමාජිකයෝ සහ නිලධාරියෝ ගත්තා නිලධාරිය කියන්නේ බොහොම සුළු පිරිසක්. පක්ෂ නිලධාරි මම දන්න විදිහට පක්ෂ මගේ පක්ෂයේ නිලධාරිවරයා අලාවුදීන් කියන්නේ වැදගත් ව්‍යාපාර මාත්‍ය. එයාගේ බෑන ගැන දන්නේ නැහැ. එයාගේ බෑනා මේ වගේ වැරදි වැඩ කරනවා කියලා එතුමා දැනගෙන ඉතියා කියලා මම දන්නේ නැහැ. ඇත්තටම එතුමා ඒ වගේ වැදගත් මිනිස්සු. තාම ඉන්ක්වයරියක් යනවා. ඒ ඉන්ක්වයරි ඉවර වෙන්න යනකම් බෑනා කරපු වැරද්ද මාමණ්ඩියාගේ උඩට දාන්න යන්න එපා. මම නම් කියන්නේ ඒ මාමා වැරද්දක් කරා නම් දඩුවමක් දෙන්න. ඒක අපේ බුද්ධාංශ හොඳට මේ ඉන්ක්වයරි කරගෙන යනවානේ. ඒ දැනටම බෑන කරපු වැරද්ද මාමාගේ උඩට ගෙනල්ලා දෙන්න. නෑ 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 මේ බෑනට කියගෙන මාමාට දෙන්න අපි අහන්නේ. බෑනට මේ හැටි අහන්නේ ලිපින දෙකක් ඔබතුමා අද දුන්නා නම් ඔබ මාමාව දන්නවා. දැන් අපේ පියාව දන්නවා. පුතාව දන්නේ නැහැ බෑනව දන්නේ නැහැ කියලා අපි පුතාව දන්නේ නැහැ කියලා මං කිව්ව නෑනේ පුතාව දන්නේ නැහැ කියලා කිව්වේ පුතාගේ කම්පැනි ගැන දන්නේ නැහැ කියලායි මං කිව්වේ පුතාගේ කම්පැනියට බඩු දුන්නේ නැහැ ඒක බඩු ඒ කියන්නේ ඔබ පුතාව දන්නවා ඔහුට මෙහෙම කම්පැනියක් තියෙනවා ඔබ යටතේ තියෙන කර්මාන්ත සංවර්ධන මණ්ඩලය හරහා ඒ පුතාට මෙච්චර බඩු ප්‍රමාණයක් කරනවා කියලා ඔබ දන්නේ නැහැ ඒක මං දන්නේ නැහැ ඇත්තටම දන්නේ නැහැ මම ඇත්තටම දන්නේ නැහැ වාගේ මං කියනවා හොඳයි අපි විරාමයක් අනිතක අපි අපි අපිට විරාමයකට අවස්ථාව දෙන්න විරාමයෙන් පසු මොන ගේම සංකුණ සීමාවෙන් එහා ඇමතිතුමනි ඔබ දන්නවද ඉස්හානා එක්ස්පෝර්ට්ස් ප්‍රයිවට් ලිමිටඩ් පිළිබඳ එතකොට ඔහු ලංකාවෙන් විදේශයන්ට කුළුබඩු අපනයනය කරන පුරෝගාමියෙක් හරිද මම කුළුබඩු යා ලංකාවම අවුරුදු 25ට වැඩි කාලයක් ඒක ලංකාවම ඉහළම එක්කෙනෙක්ගේ ව්‍යාපාරය. එතකොට ඔබ දන්නවද ඔහු අපේ රටේ ඔරිජින් එක වෙනස් කරලා වෙන ඒවත් එක්ක මුහු කරලා මේ කුළුබඩු යවනවා කියලා ඔබ දන්නවද නැද්ද? මම දන්න විදිහට ඒ වගේ යාගේ කිසිම වැරදි තොරතුරක් මම නම් අහලා නැහැ. ඔබ දන්නේ නැහැ. අහලාවත් නැහැ. ඔබට මේ තොරතුරක් වාර්තා වෙනවා. එයා වැදගත් බිස්නස් ව්‍යාපාරයේ කොළඹ ට්‍රේඩර්ස් ඇසෝෂියේෂන් ප්‍රෙසිඩන්ට්. එතුමා ඒ වගේ වැරදි ව්‍යාපාරයක් කරලා මාට්ටු වෙලා හෝ එහෙම නැත්නම් මම අහලා නැහැ. ඇත්තටම දන්නේ නැහැ. හොඳයි. ඔබතුමාට මම සුදේව මම පොට කියන්න ඕනේ. ඒගොල්ලෝ ඔක්කොම එහිවේ අමුද්‍රව්‍ය ගැනනේ කතා කරේ. අප රංගන කියපු එක මෙතන පැහැදිලිව තියෙනවා. එතුමාලා මාසට 50 මෙට්‍රික් ටන් 50ක් එයාගේ කැපසිටි. දැන් එතුමාට දීලා තියෙනවා එතුමා කියපු ඩේට් දෙකකට දීලා තියෙන එක කම්පැනි එකටයි දීලා තියෙන්නේ. 25000 ගන්න දෙකක් තියෙනවා. 25 මෙට්‍රික් ටන් 25 දෙකක් දීලා තියෙනවා. පිළිගන්නවා. ඔව් මම පිළිගන්නවා. ඒක එක කම්පැනි එකට කොලෝසියස් කම්පැනි එකට දීලා තියෙන්නේ. හැම එකම සියලුම දේවල් අපේ නෙලදාරිවරු එතුමාල්ලා කොම්පනි 300ම අරගෙන ඒගොල්ලගේ කැපසිටි ප්‍රමාණය බලලා කැපසිටි එක සිංහලෙන් මොනවද කියන්නේ කැපසිටි ධාරිතාව 90 තමයි දීලා තියෙන්නේ. ඒකේ මොනවාරි වැරද්දක් තියෙනවා නම් රංගන ඒවා සොයා බලන්න මම නෑ ඇමති කෙනෙක් මම කමිටුවක් පත් කරලා තියෙනවා. මගේ ඒකට ඔඩිට් එකක් කරලා තියෙනවා රංගන. මෙතන මම පෙන්වන්න පුළුවන් ඔඩිට් එකක් කරලා තියෙනවා. මේක තමයි රෙජිස්ට්‍රේෂන් කරන කොපිය. මේක පෙන්වන්න. මේක හැම කොම්පනි 300ම රෙජිස්ටර් කරලා තියෙනවා. මේ කොම්පනි රෙජිස්ට්‍රේෂන්
අපි IDB ආයතනේ. ඒකත් එක තියෙනවා මෙතන මේක පත්‍රයෙන් දාන්න paper notice එකක්. කම්පැනි ඕන කම්පැනියක් අපිට පුළුවන් මේගොල්ලෝ පත්‍රයෙන් දානවා භාෂාව තුනම අපි දානවා. ඒ භාෂාව තුනම දාලා තමයි ඒගොල්ලෝ apply කරන්න ඕනේ. ඊට පස්සේ ග්‍රාම සේවකයි ප්‍රාදේශීය ලේකම් recommend කරන්න ඕනේ. ඒකෙන් පස්සේ තමයි register කරන්නේ. ප්‍රමාණය බලන්න අපි engineering committee එකක් ඉන්නවා. ඒ committee ප්‍රමාණය කොච්චර මේ එක එක කම්පැනි කියලා කියනවා. අපිට අමුද්‍රව්‍ය මුළු ලංකාවම එන දේවල් අරගෙන ඒ capacity අනුව capacity එකට සිංහල මොනවද කිව්වේ? ධාරිතාව ප්‍රමාණය. ධාරිතාව අනුව ඒක බෙදලා දීලා තියෙනවා. ඒම වැරද්දක් වුණා නම් ඒක සොයා බලලා අනිවාර්යෙන් දඩුවමක් දෙන්න ඕනේ. ඒක බලන්න මේ ප්‍රශ්නෙන් පසුව මේ සිද්ධියෙන් පසුව අපේ ලේකම්තුමා කමිටුවක් පත් කරලා තිනවා 60 හවස වෙනකට ඒ කමිටු වාර්තාව කරනවා. ඒක ඕන නම් මාධ්‍යට දෙන්නත් පුළුවන්. ඔබගේ මාධ්‍යටත් එවන්න. අනිතක ආරක්ෂක ලේකම්තුමාට සියලුම දේවල් මේ කම්පැනි ගැන අනිකුත් කම්පැනි ගැන අමුද්‍රව්‍ය දෙන දේවල් එදා ඉඳලා ආපු කියන්නේ මම ආවට පසුව නෙමෙයි එදා ඉඳලා ආපු. ඒ විස්තර ඔක්කොම අපි දෙනු දීමක් කරලා තියෙනවා. ඒගොල්ලෝ පරීක්ෂණ කරගෙන යනවා. මම දන්න විදිහට මගේ නිලධාරියවරු කිසිම වැරදක් ඕමනාවකට කරලා නැහැ. මගේ කිසිම අවසර මේකට ඕනත් නැහැ. මගේ ලේකම්ගේ අවසර ඕනත් නැහැ. IDB චාමන්ද මෙතන එක උදාහරණයක් කියන මට පොඩ ඉඳ දෙන්න ආරක්ෂ අමාත්‍යාංශයෙන් අපිට ලියුමක් එවලා තියෙනවා ආරක්ෂ අමාත්‍යාංශයෙන් ලියුමක් එවලා තියෙනවා මට නෙමෙයි එවලා තියෙන්නේ අපේ IDB චාමන්ද එවලා තියෙනවා මේ 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 කොලෝසියේ සායතන අපිට ඉල්ලලා තියෙනවා අමුද්‍රව්‍ය ඒක ඔගොල්ලෝ ඒක සලකා බලලා දෙන්න කියලා ඒක 2018 වර්ෂයේදී ඒගොල්ලෝ මට කොපියක් දාලා නැහැ ඇත්තටම මගේ සබ්ජෙක්ට් එකක් නැහැ මේක මගේ ලේකම්ට කොපියක් දාලත් නැහැ අනිතක මේක විතරක් නෙමෙයි ලංකාවේ තියෙන කම්පනිස් 300ම අපි ඔඩිට් කරනවා ඔඩිට් කරන ඔඩිට් වාර්තා ෆීල්ඩ් ඉන්ස්පෙක්ෂන් ඔෆ් කොලෝසියස් ප්‍රයිවට් ලිමිටඩ් 2018 ජූලි මාස 5 වෙනිදා ඔඩිට් කරලා තියෙනවා ඒගොල්ලෝ ඔඩිට් කරලා කියලා තියෙන්නේ මේගොල්ලෝ අමුද්‍රව්‍ය අරගෙන බෝම්බන මේක හදන්නේ අපිට මට මේක විතරක් කියලා දැන් මේක විතරක් කියලා කියන්න බෑ බෝම්බද හැදුවේ නැද්ද කියලා කියන්න බෑ ඔඩිට් කර්මාන්ත ශාලාවේ තමයි මේක සිද්ධ වුනේ ඔහු තමයි මරාගන්න මැර බෝම්බ කරුවා ඔබ කොහොමද කියන බෝම්බනේ මේ හැදුවේ කියලා ඔබ කොහොමද කියන බෝම්බනේ මේ හැදුවේ අපිට දැන් කියන ඔබ දැනු කියන්නේ සිංහල මට කතා කරන්න බෑ ඔබතුමා ඔබ ඔබ දැනු කියන්නේ පරීක්ෂණ පැවැත්වනවා කියලා ඔබ කොහොමද කියන බෝම්බනේ මේ හැදුවේ කියලා ඔබට ඒ වගේ කීම අපිට කියලා ආරම්භ දෙන්නේ ඔබ දන්නේ නැත්නම් ඔබ හදනවා නම් අපේ නෙලදාරි දෙන්නේ නැහනේ ඔබ ඔහුව දන්නේ අපේ නෙලදාරි දැනවද අපේ නෙලදාරි දැනවද අපේ ආණ්ඩුව නෙලදාරිවරු දැනවද බෝම්බ හදන්න අපේ රට විනාශ කරන්න දැනවද මම ඔබෙන් කාරණයක් කියන්නම් මම අහන එකට උත්තර ඔබ ඔබ කිව්වා ඔබතුමා අහන එකට උත්තර දෙන්න ඉස්සර මේක මට කියලා ඉවර කරන්න දෙන්න මේ කාරණේ අහන්න ඕනේ මේක මේක මට ෆීල්ඩ් ඉන්ස්පෙක්ෂන් ඔෆ් කොලෝසල් ප්‍රයිවට් ලිමිටඩ් එකෙන් ඉන්ටර්නල් ඔඩිටර් වාර්තාව ජූලි මාසේ තියෙනවා ඒකෙන් ඒගොල්ලෝ කියලා තියෙන වයර් රොඩ් එකක් හදනවා කියලා වයර් රොඩ් එකක් හදනවා කියලා තමයි අපෙන් අරන් තියෙන්නේ වයර් රොඩ් හදනවද නැද්ද කියලා මගේ නෙලදාරිවරු ගිහිල්ලා පරීක්ෂණයක් කරලා තියෙනවා වයර් රොඩ් හදලා තියෙනවා ඒ වයර් රොඩ් හදන්න තමයි මේ අමුද්‍රව්‍ය දීලා තියෙන්නේ අපේ නෙලදාරිවරු මේ ඔක්කොම බලලා මේ ඉන්ටර්නල් ඔඩිට් එක අසමුත් එක ඒගොල්ලෝගේ තියෙනවා හැම තොරතුරුම තියෙනවා කිසිම වැරදි වැඩක් වලට අපේ කොලොසියස් ආයතනයට අපේ ආයතනේ දීලා නැහැ ඒගොල්ලෝ මේක අරගෙන වැරදි වැඩක් කරලා තියෙනවද නැද්ද කියලා පරීක්ෂණ ඉවරුනාම තමයි අපිට දැනගන්න පුළුවන් හොඳයි දැන් ඔබ ඔබ මට මොකද දෙන්න IDB එකේ ඩිරෙක්ටර් බෝඩ් එක එදා ගිය සිකුරාදා මාධ්‍ය හමුවට කලින් ඔබේ ගෙදරට කැන්දුවද නෑ මේක බොරුවක් ඒතර IDB ඩිරෙක්ටර් බෝඩ් එකට ඔබ බැනවැදීමක් සිදු කළා ඊට පස්සේද මාධ්‍ය හමුව පැවැත්තුනේ ඔය හරි තැනක නෑ මේක IDB ආයතනයට තමයි චෝදනාව එල්ල කරලා තියෙන්නේ IDB සභාපතිතුමාට කිව්වා මේ සම්බන්ධව තොරතුරු අරගෙන අමාත්‍යාංශයට එන්න කියලා අපේ ලේකම්තුමයි අපි ඔක්කොම IDB ආයතනේ ඔයාලගේ මාධ්‍යත් ඇවිල්ලා හිටියේ අපි තොරතුරු දුන්නා ඒක අපි 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 පොඩ්ඩක් බලමුද ඒ ඒ මාධ්‍ය හැමෝම ඔවුන් කරපු ප්‍රකාශය ඔවුන්ගේ ප්‍රකාශය බලමු අපි මේ ආයතනයට අවසාන වශයෙන් ඒ ඉල්ලුම් පත්‍රයට ලබා දීලා තියෙන්නේ 2018 මැයි ඇත්තම අපි අන්තිමට මේගොල්ලන්ට බඩු දීලා තියෙන්නේ 2018 අවුරුද්දේ 6 වෙනි මාසෙදී. නෑ නෑ නෑ. ඊට පස්සේ දීලත් නෑ. 2019 දීලම නෑ. දැන් බලන්න ඕනේ මේ බොරු කියන්නේ ඔබේ නිලධාරින්ද එහෙම නැත්නම් ඔබ නිසා වුන් බොරු කියනවාද කියලා. මම ඔබ එහෙනම් හොයලා බලන්න 2019 පළවෙනි මාසේ ජනවාරි මාසේ 30 වෙනිදා 2019 ජනවාරි මාසේ 30 වෙනිදා ඔවුනට කිලෝවොට් 16 සහ 33,000 ට්‍රාන්ස්ෆෝමර් දෙකක් ලබා දීලා තියෙනවා මං කියන්නේ රුපියල් 8,03,000 මගෙන් ඇහුව නෑනේ ඔයා සුදේව ඔබ 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 හිටම වාද්‍ය සාකච්ඡා වෙන ඔබ නිලධාරින් මේ කිව්වේ නිලධාරියෝ කියපුවා ඔබ හිටම මගේ අහන්නකෝ මගේ අහන්නකෝ එහෙනම් ඔබට තිබ්බනේ ඕනේ නිවැරදි කරන්න ඔවුන් කියනවා 2019 අවුරුද්දේ දීලම නෑ අන්තිමට 2019 අමුද්‍රව්‍ය දීලා නෑ එතකොට මේ මේ 2019 අමුද්‍රව්‍ය නෙමෙයිනේ ට්‍රාන්ස්ෆෝමර් එක ට්‍රාන්ස්ෆෝමර්ස් ගන්නෙ මොකටද ඒගොල්ලෝ ට්‍රාන්ස්ෆෝමර් කියන්නේ ට්‍රාන්ස්ෆෝමර් කියලා කියනවා අබලදෝව ගන්නෙ ට්‍රාන්ස්ෆෝමර් ගන්න ඔවුන්ගේ කර්මාන්ත ශාලාව තඹ ඔවුන් ට්‍රාන්ස්ෆෝමර් ගන්නෙ මොකටද ට්‍රාන්ස්ෆෝමර් අරගෙන තව වැලියුඩේෂන්
එකක් කරන්න ඕන ඒ ට්‍රාන්ස්ෆෝම ගන්න ඒවයි තියෙන තඹ ටික එළියට ගන්න ට්‍රාන්ස්ෆෝමර් වෙනයි මේක වෙනයි ඒක ඔයා දැන් කලවම් කරන්න එපා ඕ නෑ නෑ මම කලවම් කරන්නේ නෑ ඔබනේ කලවම් කරන්න උත්සාහ කරන්නේ අයිචක නෙලදාරිවරු මේක ගරු ඇමතිතුමා ඔබට පෙනිපෙනි මම නැවත මම ගරු ඇමතිතුමා පතරුන් ගැනනේ එහුවේ එදා අහනකොට යාලු නෑ 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 පතරුන් පමණක් නෙමෙයි ඔවුන්ට ලබා දෙන අබලි ද්‍රව්‍ය පතරුන් ට්‍රාන්ස්ෆෝමර් මේ සියල්ල ඔවුන් තම කර්මාන්තශාලා මේ ට්‍රාන්ස්ෆෝම ගන්න ගරු ඇමතිතුමා නෑ ඔබතුමා මේ පෙනිපෙනි දේවල් කියන්න එපා මේ ට්‍රාන්ස්ෆෝම ගන්න මේ ට්‍රාන්ස්ෆෝම ගන්න එතන ලයිට් ගන්න නෙමෙයි මේ ට්‍රාන්ස්ෆෝම ගන්න මේ ට්‍රාන්ස්ෆෝම ගන්න එතන ලයිට් ගන්න නෙමෙයි මේ 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 ඉවතලන ට්‍රාන්ස්ෆෝම වුණ අරගෙන මේ වගේ තඹ තමයි එලියට ගන්න. එතකොට දැන් ඔබේ නිලධාරීන් කියනවා ඔයා මගේ අහනකො මං දැන් මං ගාව විස්තර තියෙනවා. එතුමා රංගන අහනකොට මම උත්තර දුන්නා. ඒ වගේම සුදේව ඔයාට ඕන නම් මට මේ එදා සිද්ධියේදී සිද්ධ වුණාම අපි වාඩි වෙලා තොරතුරු දුන්නා. ඒකෙන් ට්‍රාන්ස්ෆෝමර් ගැන යාලා කියලා තිබුණේ ඔබේ නිලධාරීන් ඔබේ නිලධාරීන් කිව්වා අපි කිසිම දෙයක් ඔවුන්ට දීලා නැහැ කියලා. ඉතින් ඇයි එහෙනම් නිලධාරීන් බොරු කියන්නේ? මං කියන්නේ අපි නැවත බලමු ඒ හඬපට. ට්‍රාන්ස්ෆෝමර් දීලා තියෙනවා මංගව විස්තර තියෙනවා ඕන නම් මම වාග්කීම වාග්කීමෙන් මං දැන් කියන්න පුළුවන් මට මොනවද දීලා කියන්නේ. ඒක මං කමිටුවක් පත් කරලා තියෙනවා කවුද හරි වැරද්දක් කරා නම් වැරදි කිව්වා නම් ඒක ඒගොල්ලෝ ඒකට උත්තර දෙන්න ඕනේ. ඒක වෙනම ලේකම්තුමාගේ යටතේ කමිටුවක් පත් කරලා ඉක්වරයක් ගන්නවාද මාධ්‍ය හැමෙදි වැරදි දෙයක් කියවුණා උන් කිමුරු කියලා. ගන්න නැතු වෙන්න දෙන්න. නෑ ඔබතුමා මාධ්‍ය හැම හිටියනේ. නෑ ට්‍රාන්ස්ෆෝමර් වෙනමයි මම අහුවා එහෙම කරේ කියලා. මම හිටියා. මම ඇහුවා එයි ඔයා මේම කිව්වේ කියලා. එතුමා කිව්වා ට්‍රාන්ස්ෆෝමර් වෙනම තමයි සර් අපි දෙන්නේ. ට්‍රාන්ස්ෆෝමර් හැම එකකට නෙමෙයි ලංකාවම කොම්බනි 300ක් රෙජිස්ටර් කරාම නම දෙනෙක්ලු ඉල්ලන්නේ ට්‍රාන්ස්ෆෝමර්. නම දෙනෙක් ඉල්ලන්නේ ට්‍රාන්ස්ෆෝමර් අමුද්‍රව්‍ය විදියට. ඉතුරු 290 ගාණක් කම්පැනිකට ට්‍රාන්ස්ෆෝමර් ගන්න නැහැ. ඒ නිසා තමයි යා කිව්වේ ට්‍රාන්ස්ෆෝමර් වෙනම දුන්නේ කියලා. ඒ කම්පැනි එකට විතරක් නෙමෙයි කම්පැනි 9කට ට්‍රාන්ස්ෆෝමර් දීලා තියෙනවා. ඔව් ඒ කියන්නේ ඔබේ නිලධාරින්ට වැරදිලා පැටලිලා දෙද? නැහැ. ට්‍රාන්ස්ෆෝමර් ඔයා වෙන කොයිදරි හිතාගෙන නෑ මම ඔබෙන් අහන්නේ වැරදිලාද පැටලිලාද මම කියන්නේ නෑ නෑ මම ඇහුවා නිලධාරිගෙන් ඔයා එයි එම ට්‍රාන්ස්ෆෝමර් ගැන කිව්ව නැත්තේ කියලා. ට්‍රාන්ස්ෆෝමර් ගැන අද උදේ වෙච්ච සාකච්ඡාවත් මම අහනකොට කිව්වා ඒක කම්පැනි 9යි ලංකාවම ට්‍රාන්ස්ෆෝමර් අපෙන් ගන්න. මේ ඔක්කොම රෙජිස්ටර් වෙලා ඉන්නේ 300යි. 300ම අමුද්‍රව්‍ය ගන්නවා. අමුද්‍රව්‍ය ගන්නවාට ට්‍රාන්ස්ෆෝමර් අරගෙන ගිහිල්ලා වැලියුවේෂන් ගන්න පුළුවන් ශක්තිය තිබුණ කම්පැනි 8යි ලංකාව තියෙන්නේ. 8යි නැත්නම් 9යි මංගව තියෙනවා. ඒ නමයටම දීලා තියෙනවා. ඒගොල්ලෝ ට්‍රාන්ස්ෆෝමර් ඔක්කොම ගත්ත මේ අවුරුදු ගත්තේ ඒවා. හොඳයි හොඳයි. අපි මේ ප්‍රශ්නේ ඊළඟට ඔබේ නිලධාරින් වැරදිලා පැටලිලා. එතකොට මේ අබලි ද්‍රව්‍ය කළමනාකරණ කමිටුව මාස ගණනකින් රැස් වෙලා නැහැ. ඒ පිළිබඳව ඔබ අවධානය ඉන්නවද? ඒකත් දන්නේ නැද්ද? නැහැ. ඒ කමිටුව කියන්නේ අපේ ලේකම්තුමාගේ යටතේ තියෙන කමිටුවද? අබලි ද්‍රව්‍ය කළමනාකරණ කමිටුව. ඒ කියන්නේ ඒ අබලි ද්‍රව්‍ය දුන්නට පස්සේ ඔවුන් ඒවෙන් මොනවද හදන්නේ කියලා ගිහලා සොයා බලන කමිටුව. නෑ නෑ ඒක නෙමෙයි. ඒක කැපැසිටි කමිටුව. ඒක රස් වෙලා ඒ තොරතුරු ඒ ආයතනෙම තියෙන කමිටුව. තව මෙතුමා අහන්නේ මැනේජ්මන්ට් කමිටි කියලා එකක් තියෙනවා. ඒක ලේකම්තුමාගේ යටතේ තියෙන එක. ඒ කමිටුව රස් වෙලා නැහැ කියලා මාස ගානකින් රස් වෙලා නැහැ. ඒක මාසෙ ඕන වෙලාවට තමයි ඒක ඒ කමිටු කිසිම තීන්දුවක් පොලිසි ඩිසිෂන් විතරයි කරන්නේ. පොලිසි පත්ත මොනවාරි ප්‍රශ්නයක් තියෙනවා. පොලිසි කියන්නේ සැලසුම්ද? පොලිසි ප්‍රතිපත්ති පත්ත මොනවාරි ප්‍රශ්නයක් ඉන්නවා නම් විතරයි ඒ කමිටු රස් වෙලා ඒ තීන්දු ගන්න. ඒ වගේ ප්‍රශ්නයක් අද වෙනතුරු ආව නැහැ. ඒ වගේ ප්‍රශ්නක් ඒ පොලිසි කමිටු තීන්දුව කරගෙන කැබිනට් එකට ඉදිරිපත් කරන්න ඕන. ඒක ලේකම්තුමාගේ යටතේ රස් වෙන කමිටුවක්. ඒක එතකොට මාර්ග කියන විදිහට ළඟදී ඒක මීට් වෙලා නැහැ. නෑ. එතකොට මාර්ග උපදේශන සංග්‍රහයට අනුවද අබලි ද්‍රව්‍ය ලබා දීම සිදුවන්නේ? ඒකත් උල්ලංඝනය කළා තියෙනවද? ඒකත් නැහැ කියන්න පුළුවන්. මොනවද රංගන? මාර්ග උපදේශන සංග්‍රහයක් තියෙනවා. උපදේශන සංග්‍රහය මම මේක තියෙනවා. මෙතන ගයිඩ්ලයින් එකක් තියෙනවා. ගයිඩ්ලයින් එකක් තියෙනවා. ඒක තමයි කියන්නේ. ඒ ගයිඩ්ලයින් අනුව තමයි මේ හැම වෙලේම කළා තියෙන්නේ. ඔබට වාක්‍යයෙන් කියනවා ඒ ගයිඩ්ලයින් එකට අනුවයි සිදුවෙන්නේ. ඒ ගයිඩ්ලයින් දරනවා. මම කියන්නේ ගයිඩ්ලයින් අනුව කරලා නැත්තම් අපි නිලධාරියෝගේ වැරද්දක්. ඒක සොයා බලන්න මම කමිටුවක් අද පත් කරලා තියෙනවා චිත්‍රපාල කියලා අතිරේක ලේකම්. අපේ ඉන්දික රණතුංග කියලා අධ්‍යක්ෂ ලෝයර් එක්කෙනෙක් අධ්‍යක්ෂතුමිය. චිතාරා ජයසේන කියලා අධ්‍යක්ෂතුමිය තුන්දනාව පත් කරලා තියෙනවා IDB ආයතනය මගින් කර්මාන්තකරුවන් වෙත අමුද්‍රව්‍ය ලබා දීම පිළිබඳ විශේෂ විමර්ශන කමිටුව. ඒගොල්ලෝ හෙට හවස වෙනකට අපිට වාර්තාව දෙනවා. ඒ වාර්තාව දෙනකොට රංගන කීපය හරි ඔබතුමා කීපය කරේ ඔබතුමාලා අහන එකෙන් මොන හරි වැරද්දක් කවුද හරි කරලා තියෙනවා නම් පිළිවෙල අර මේ ගයිඩ්ලයින් පිට ගිහිල්ලා තියෙනවා නම් අනිවාර්යෙන් ඒගොල්ලෝ වාකීම බාර ගන්නත් ඕනේ. ඒකට අනිවාර්යෙන් දඩුවමක් දෙන්න ඕනේ. මම ඒකට මංජුල පොඩ්ඩක් ඉන්නේ. ඒකට මම ඔබතුමාට එක තියක් එකතු කරන්නම්. ඔබතුමා කිව්වනේ මම ඔබතුමා ඇහුවේ කිලෝ 5000ට වැඩනම් ඔබේ අනුමැතිය ඕනේ කියන කාරණේ. ඒක තියෙන්නේ කිලෝ 2500ට වැඩනම් ඔබේ අනුමැතිය කියන කාරණේ. ඔබ දන්නේ නැහනේ. ඔබ දන්නේ නැති හින්දා ඔබ පොඩ්ඩක් ඒක හොයලා බලන්න. මීට කලින් හිටපු අමාත්‍යවරයෙක් ගැටගැ තමයි මේ තීන්දුව අරගෙන තියෙන්නේ. ඒ තීන්දුව මත කිලෝ 2500ට වැඩනම් තමයි මම දන්න විදිහට ඒක නෑ ඒක. ඔව් ඔබ පොඩ්ඩක් අද වෙනතුරු ඔබ පොඩ්ඩක් හොයලා බලන්න. රංගන අද වෙනතුරු
කවුරු එක කම්පැනි එකට හරි මම රෙකමන්ඩ් කරලා නැහැ මෙච්චර ප්‍රමාණය දෙන්න කියලා. ඒ කමිටු වාර්තාව උඩ ඒ කැපැසිටි අනුව තමයි දීලා තියෙන්නේ. පිත්තල වාකීමේ මම කියනවා. පිත්තල තබ සම්බන්ධ කර්මාන්තකරුවන් මේ වන විට ඒ සම්බන්ධයේ කර්මාන්තකරුවන් මේ වන විට කඩා වැටීමකට ලක් කරලා ඉන්නවා කියලා ඒකවත් දන්නවද? ඒක මේමනේ සමහර අය බ්‍රෝකර්ස්ලා ඉන්නවා රෙජිස්ටර් කරගෙන. නෑ හරි හමං ආයතන මේවා යන්න ඕනේ. පිළිමතලාව පිළිමතලාව කට්ටියට කම්පනිස් 80කට අපි දීලා තියෙනවා ඒප්‍රල් මාසේ දීලා තියෙනවා. මේ කඩවත කඩවතනේ අන්තිම අපි දුන්නා තව 40ක්. ඒ වගේ 100කකට සුළු කර්මාන්තයොන්ට පිත්තල මේ අපි අලුත් සභාවතුම ආවට පසු අපි ළඟදී දීලා තියෙනවා. ඒ වගේම මුළු රෙජිස්ටර් වෙන සියලු දෙනාටම එයාලගේ කැපැසිටි උඩ අපි දෙනවා. සමහර අය ඉන්නවා මේ චෝදනාවක් එල්ල කරන සමහර කම්පනිස් අපි රෙජිස්ටර් කරගෙන අරගෙන එයාලට කැපැසිටි නැහැ. ඒගොල්ලෝ වෙන මිනිහෙකුට විකිනනවා. ඒක අපිට වළක්වන්න බෑ. ඒ නිසා එයාලට දැන් අපි පිළිවෙලක් කරනවා දෙන නිසා එයාලා සමහර අය ඒකට විරුද්ධව කතා. හැබැයි පැහැදිලි ලෙසම ඔබ ඊළඟට ඔයා බලන්න ඕනේ මේ තඹ කර්මාන්තයේදී සිටින සුළු කර්මාන්ත ව්‍යවසායකයන්ටනේ මේක දෙන්න ඕනේ. ආ ඒ මේකත් එක්ක මේ කර්මාන්තකරුවන් කඩා වැටලද කියලා ඊළඟට හෙට හොයලා බලන්න. සුළු කර්මාන්තය ආරක්ෂා කරගෙන තමයි රංගන අනිත් අයට දෙන්නේ. අනිත් අය කියන්නේ එයාලත් SME රෙජිස්ටර් කරන අය. ඒගොල්ලොත් මේ පත්‍ර නෝටිස් එකක් දාලා රෙජිස්ටර් වෙන අයටයි දෙන්නේ. ඒගොල්ලෝගේ කැපැසිටි ආරම්භදී දීලා ඉතුරු වෙන එක තමයි ලොකු අයට දෙන්නේ. ලොකු අයගේ කැපැසිටි 150ක් තිබ්බට මාසෙට 50000ක් තිබෙන එක අවුරුද්දකටම අඩුවෙන් තමයි දීලා තියෙන්නේ. හොඳයි දැන් මේ මේ සියලු කාරණාත් එක්ක ඔබට දැඩි චෝදනාවක් එල්ල වුණා මෙන්න මේ විදිහට අපි බලමු මේ චෝදනාව. මේ සිල්වේ මාලාවේ බොහොම තැන්වල රිෂාඩ් බදුදී නැමැතුමාගේ නම කියවෙන සැංග්‍රිල්ලා හෝටලේ සිය දිවි නසාගත්ත ඉබ්‍රාහිම් ඉන්සාබ් කියන පුද්ගලයාගේ බිරිඳගේ පියා රිෂාඩ් බදුදීන්ගේ පක්ෂයේ බහඬ ගන්න. සිය දිවි හානි කරගත්ත පුද්ගලයාගේ පියා මොහමඩ් ඉබ්‍රාහිම් ඔහු සමග රිෂාඩ්ගේ මල්ලි විශාල වශයෙන් බිස්නස් කරන මේ පුද්ගලයා රිෂාඩ් බදුදී නැමැතුමාගේ උපදේශකයෙකු හැටියටත් අමාත්‍යංශයේ වැඩ කටයුතු කරගෙන යනවා. මේ සිය දිවි නසාගත්ත ඉබ්‍රාහිම් ඉන්සාබ් වසර කීපයක් රිෂාඩ් බදුදීන් අමාත්‍යතුමාගේ අමාත්‍යංශයේ සම්බන්ධීකරණ ලේකම් කෙනෙක් හැටියට රිෂාඩ් බදුදීන්ක වැඩ කරලා මැරිච්ච මේ පුද්ගලයාකත් රිෂාඩ්ගේ මල්ලි විශාල වශයෙන් ව්‍යාපාර කටයුතු කරපු බවට අපට තොරතුරු තියෙනවා. මන්නාරමේ හිටපු മന്ത്രി අයිභාජ්‍යාර්ගේ පුතා විවාහ වුණේ රිෂාඩ් බදුදීන්ගේ නංගෙක්. එයා ඔය මනි ලොන්ඩරින් අරම වලට පහුගිය දවස්වල හවු වෙලා කටින් පැනලා ගිහිල්ලා දැන් කැනඩාවල තමයි ඉන්නේ. රිෂාඩ්ගේ නංගි විවාහ කරගත් පුද්ගලයා චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණියගේ බෝම්බ සිද්ධිය වෙලාවේ වසර තිර ගත වෙලා හිටපු කෙනෙක්. රිෂාඩ්ගේ මස්සිනා මෙයාත් අත්අඩංගුවට අරගෙන ඉන්නවා. මම චෝදනා ගණනාවක් තියෙනවා. දැන් ඔබ ඉන්සාෆ්ගේ ආයතනයේ දැන ඉන්සාෆ් ඔබේ සම්බන්ධීකරණ ලේකම්වරයෙක් හැටියට සම්පූර්ණම වැරදි අමෝලික පට්ටබල් බොරුවක් ඒක. අනිත් එක මගේ සහෝදරයත් එක්ක සම්බන්ධකුත් නැද්ද? මගේ සහෝදරයත් එක්ක බිස්නස් කරා කියලා ඒකත් අමූලික බොරුවක් පට්ටබල් බොරුවක් ඒක සම්පූර්ණ බොරු කතා. එතුමාගේ කට නිසා තමයි එතුමා අවුරුදු දෙකක් හිරේ හිටියා. හැබැයි එතුමා හිටියානේ හිරේ හිටියේ දන්නවද? එතුමා ඔව් අපි දන්නවා අපි දන්නවා. හොඳටම දන්නවා. එතුමාට මම එන්ත වාසිය අද එවලා තියෙනවා. ලෙටර් ඔෆ් ඩිමාන්ඩ් එවලා තියෙනවා. 1 බිලියන් මම මේ මගේ චරිතය ඝාතනය කරන විදිහට එතුමා අමූලික බොරුවක් කියලා තියෙනවා. එතුමා දේශපාල කාලයේදී එතුමා දවස 52 කාලයේදී එතුමා ගොඩාක් උත්සාහ කරා මාවත් මගේ පක්ෂය අරපත්තට ගන්න. ගොඩාක් මහන්සි වුණා. දුරකතනෙන් කතා කරා හම්බෙලා කතා කරා කොහොමරි එන්නේ කිව්වා. අන්තිම පාර්ලිමේන්තු විසරින්න ඉස්සර දවස මම මක්කම සෞදි අරේබියා හිටියා. ඒ දවසත් කෝල් කරලා ඇහුවා රිෂාඩ් ඔයාගෙන් අහන්න කිව්වා ඔයා එනවද නැද්ද? ඔයා එන්නේ නැත්නම් අපි පාර්ලිමේන්තු විසරනවා. මම එන්නේ නැහැ කියලා කිව්වට පස්සේ එදා රෑ තමයි පාර්ලිමේන්තු විසිරුවේ. ඒ තරහට තමයි එතුමා මට බොරු චෝදනාවක් එල්ල කරා. මම අද ලෙටර් ඔෆ් ඩිමාන්ඩ් එවලා තිනවා. ඔබතුමාගේ නාලිකාවටත් මම එවලා තිනවා. මම මේකෙන් 1 බිලියන් යට මම මේක කියලා තිනවා. නැත්නම් මේක මම අදම රෙජිස්ටර් පොස්ට් එකෙන් මම එවලා තිනවා. මේක හිතාමතා ඒගොල්ලෝ කියන පළියට එහෙම මෙහෙම දානකොට සුදේව. ඒක මිනිසුට ඒකට උත්තර අපි දුන්නා නම් ඒක දාන්නත් ඕනේ. ඒවා මාධ්‍ය ධර්මයක් දැන් නැහැ. ඔබතුමා මම කියන්නේ බලලා නැහැ ඊළඟ දවසේ උත්තර දාන්න කොහොම බලලා නැහැ. ඒකයි ප්‍රශ්නේ. සුදේව එහෙම දාලා නැහැ. ඔබට ප්‍රශ්නෙක හැමදාම වෙලාවම එක පැත්තක් විතරද පේන්නේ ඔබතුමා? උසාවියට බලමුකෝ. මම අන්ද එන්දරවාසී එවලා තිනවා. ඔයාගේ ටීවී එකටත් එවලා තිනවා. එතුමාටත් එවලා තිනවා. එහෙනම් අතන දැනගන්න පුළුවන් ඔබතුමා එවලා දාලා තිනවා. අපි ඒක එහෙනම් ඉතනදී බලාගමු. ඒක පහසුවේ මේක කරගන්න පුළුවන්. ඒත් එක්ක වාකීමෙන් කියන්න කැමති සුදේව සම්පූර්ණ අමෝලික බොරුවක්. මගේ සහෝදරයා එතුමා අර ඉන්සාවුත් එක කිසිම බිස්නස් ගන්න දෙන්නේ නැහැ. ඉන්සාව් කියන එක මගේ අමාත්‍යාංශ සම්බන්ධික ලේකම් නේ. එයාගේ තාත්තා සම්බන්ධික ලේකමකුත් නැහැ. උපදේශකුත් නැහැ. මේ ඔක්කොම සම්පූර්ණ බොරුවක් එතුමා කිව්වේ. එතුමගේ තාත්තත් එක්ක ඔබතුමා කිසිම ව්‍යාපාරික සම්බන්ධයක් තිබුණේ නැද්ද? ව්‍යාපාරික සම්බන්ධතාවයක් නැහැ.
මට පුද්ගලික එතුමාත්ගේ බිස්නස් සම්බන්ධතාවක් නැහැ. නේ ඉබ්‍රහම් හජ්ජර් කියන පුද්ගලයා සමග උතුමා යම් සාකච්ඡාවක් රැඳිගින්නොත් ඉතින් එහෙම සම්බන්ධයක් නැහැ. කොළඹ ට්‍රේඩර්ස් ඇසෝෂියේෂන් ප්‍රෙසිඩන්ට් හැටියට එතුමාගේ මේ මේ ට්‍රේඩර්ස් ඇසෝෂියේෂන් ආයතනයේ නෙලදාරුවරුත් එක්ක ඇවිල්ලා මගේ අමාත්‍යාංශ නෙලදාරුවරුත් එක්ක තමයි හම්බෙච්ච බින්දුර ඔගොල්ලෝ පෙන්වුවේ. මම ඔයාලට පෙන්වුවා යුද්ධ නිමා කරපු ජනාධිපතිවරයා අපේ හිටපු ජනාධිපතිතුමාත් එක්ක එතුමා සම්මානයක් අරන් දෙන්න. ඒ නිසා එතුමා ත්‍රස්තවාදයට උදව් කරපු මිනිහෙක් නෙමෙයිනේ. ඒ නිසා ඒ වගේ මමත් ඒ ඇමැති හැටියට මම එතුමාත් එක්ක සම්බන්ධ වෙනවා. සමාජයේ පොදු ප්‍රශ්නයක් එනවා මේ වගේ ත්‍රස්තවාදයෙන් මරාගෙන බැරෙන බෝම්බකරුවගේ පියා සමග යංගි සම්බන්ධතාවත් ඔබතුමා. ඔබතුමාලා මේ වගේ ත්‍රස්තවාද ක්‍රියාවත් සම්බන්ධයෙන් මොකවත් දැනුවක් හිටියේ නැහැ කියන්නේ බොරුවක් නේද? මොකද මේ සමාජයේ සමග ඔබතුමා නිතර ගැවසෙනවා. ඇත්තටම මේ ත්‍රස්තවාදය ගැන මම නම් දන්නේ නැහැ. මම විතරක් නෙමෙයි අපේ සමාජය ඔබ දන්න විදිහට අර දැන් පරීක්ෂණයක් යනවා බුද්ධ්‍යංශෙන් සමහර විට මේ මෙරුණ කට්ටියගේ නෝනල දන්නේ නැත්නම් සමහර අයක තාත දන්නේ නැත්. හැබැයි දැන් එතුමා ළඟ ඉන්න හැමෝම පිළිබඳ ලොකු පරීක්ෂණයක් කරන්න තව කවුරු ඒ පිළිබඳ සම්බන්ධතා කොයි විදිහට ඒක දන්නේ අනිවාර්යෙන් කරන්න ඕනේ. මේ 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 ත්‍රස්තවාදයේ රංගන විනාශ කරලා සුද්ධ කරලා දාන්න ඕන. මේ දේශපාලක වෙන්න පුළුවන්, ආගමික නායක වෙන්න පුළුවන්, අනිත්ක ව්‍යාපාරි වෙන්න පුළුවන්. අපි ඔක්කොම එකතු වෙලා මේ සමාජයේ නමෙන් ආගම අපේ ආගම කියගෙන අල්ලා දෙයියන්ගේ නම කියගෙන කුරාන් නැත්තම් මේ නබිතුමාගේ අපේ සල්ලල්ලාහු අලයිහි වසල්ලම්ගේ නබිතුමාගේ නම කියගෙන එවිල්ලා මේ ආගමට විරුද්ධව ආගමෙන් කියපු නැති විදියකට මේ ත්‍රස්තවාදී කල්ලිය මරාගෙන මරණ බෝම්බත් එක්කව දැන් සංග්‍රීලා මෙතන වෙච්ච සිද්ධි ඔක්කොම බලපුවාම ඉස්ලාම් ආගමට මේකට සම්බන්ධ මිනිස්සු නෙමෙයි. අපේ ආගම නායකයෝ කියලා තියෙනවා මේගොල්ලගේ බොඩි කියන්නේ මිනි ගේන්දේපා අපේ සුසාන භූමියටත් ගේන්දේපා අපි ඉඩ දෙන්නේ නැහැ කියලා කියලා තියෙනවා. එයි ඒගොල්ලෝ කරපු එක සම්පූර්ණ වැරදි. අපි හෙලා දකිනවා මේක නතර වෙන්නත් ඕන. දැන් ඊම අපිට හරි සතුටක් ඒගොල්ලගේ පවුල කීප දෙනෙක් ගියේ පෙරේද අල්ලගත්තා. ඒකෙන් මේකේ ඔක්කොම සම්මුතිය පෙරේද මාවන්නල සිද්ධියකට සම්බන්ධ දෙන්නේ කී අල්ලගත්තා. අපේ බුද්ධ්‍යංශය හරියට තමුගේ රාජකාරි කරනවා. අපි උප්පරිම සහයෝගයේ සමාජ වශයෙන් අපි දෙන්න සූදානම්. මේ කොමාරි අපි සුද්ධ කරලා දාන්න ඕන. ඒක ඒ මතේ තමයි මම නම් ඉන්නේ. අමතුමා පාර්ලිමේන්තුවේදී යම් ප්‍රකාශයක් සිද්ධ වුණා මුජිබ රහමන් මන්ත්‍රීතුමාගෙන් එතුමා මෙන්න මෙහෙමයි කිව්වේ. දැන් මේ හුඟක් අය කියනවා මුස්ලිම් ජාතිවාදය ගැන. මුස්ලිම් ජාතිවාදයක් තියෙනවා නම් ඒක හරියට කියන්න. මේ මුස්ලිම් නායකයෝ ඉන්නවනේ මේ පක්ෂවල. රවුෆ් හකීම් ජාතිවාදීද? රිෂාඩ් බතුරුදීන් ජාතිවාදීද? එහෙමනම් ඒ දෙන්නා මේ ආණ්ඩුවේ තියාගෙන ඉන්නේ ඇයි? එහෙමනම් ඒක කියන්න ඕන. මම ඉන්නේ එක්සත් ජාතික පක්ෂනේ. එහෙනම් කවුද මේ මුස්ලිම් ජාතිවාදී අවස්ථාවේ? මේ රිෂාඩ් බතුරුදීනුයි රවුෆ් හකීමුයි කරන දේවල් වලට සමස්ත මුස්ලිම් ජනතාව පළි නෑ. මතක තියාගන්න. මුස්ලිම් ජනතාව 90% ඡන්දය දෙන්නේ එක්සත් ජාතික පක්ෂයට. රවුෆ් හකීමුයි රිෂාඩ් බදීදුවෙන් කරන දේවල් වලට එක්සත් ජාතික පක්ෂයේ මුස්ලිම් නියෝජිතය පරි නැහැ කියලා කියන එතුමා කියනවා මුස්ලිම් මන්තවාදී පතුරන්නේ ඔබතුමන්ලා කියලා. නෑ එතුමා කියන එක වෙනයි ඔයා අහන එක වෙනයි. එතුමා කියන්නේ අපි කවුදාරි වැරද්දක් කරා නම් සමාජයේ වැරදි කරා කියලා හිතන් දෙපා කියලා එතුමා කියන්නේ. මම ජාතිවාදීකුත් නෑ රවුෆ් හකීම් මාත්මයා ජාතිවාදීකුත් නෙමෙයි. හැබැයි ඔබතුමාට එල්ලෙන්න මේ රිෂාඩ් බදීදුවනේ රවුෆ් හකීම් කරන වලට අපි පරි නැහැ කියලා එතුමා කියන්නේ. එතුමා කියන්නේ කවුදාරි අපි ගැන කියපු එක නාව මෙන්ෂන් කරලා තමයි එතුමා කතා කරන්නේ. එතුමා කියන්නේ ජාතිවාදික නම් කවුද ජාතිවාදී කියලා නම් කරන්න කියලා. රිෂාඩ් බතුරුදීන් තමයි පක්ෂ නායකයෙක්. ඒ වගේම රවුෆ් හකීම් පක්ෂ නායකයෙක්. ඒ නිසා ඒ දෙන්නගේ නම කියලා යා කියන්නේ. මම අපි දෙන්නගේ නම කියලා කිව්වට එතුමා කිව්වනේ ජාතිවාදී කියලා කිව්වනේ. ජාතිවාදීෙක් නම් ඕගොල්ලෝ එහෙම හිතනවා නම් මේ නායකයෝ ඉන්නවා නම් කවුද දෙන්නයිනේ ඉන්නේ නායකයෝ. මුජිබුර් රහමාන් නායකය නෙමෙයිනේ මන්ත්‍රීවරයා. රිෂාඩ් බතුරුදීනුත් මේ මමත් රවුෆ් හකීම්නේ නායකයෝ. ඒකයි කියපු එකනට කියන පළියට ඕගොල්ලෝ මේක දාන්න එපා මගෙන්. අපි දැක්ක මීට කලින් නේ මේක අහන්න ඕන මුජිබුර් රහමාන් මාත්මයාගේ අපේ සුදේව. ඔයා ළඟදී හම්බුණානේ එතුමාගේ අහන්න තිබුණානේ. එතුමා මේ සාකච්ඡාව දිසාකච්ඡා කරා ගොඩක් කාරණා. මම ඔබෙන් මෙන්න මේක අනිවාර්යයෙන් එතුමාගේ අහන්න. ඔබ ඔබ දවටගහ පල්ලියේ යහියා මවුලි විතුමාව දන්නවද? මම දන්නේ. ඔබ දන්නේ නැහැ. එතුමා මේ මෑතක පුවත්පතකට සම්මුඛ සාකච්ඡාවක් මවුලිලා 5000කට වැඩි වෙනවා. යහියා මවුලි විතුමා තමයි මක්කමදී එතුමාගේ තමයි මක්කමදී කට කැපුවේ. මක්කමදී කට කැපුවා එතුමා ඔබ දන්නවද? මම දන්නේ. මේක දන්නේ දන්නේ. එතකොට එතුමා මෙන්න මෙහෙම කාරණයක් කියනවා. එතුමාගේ කට කැපුවා මක්කමදී. කට තුවාල කරා. කට කැපුවා එතුමාගේ ඔව්. දත් නෙමෙයි කටේ මෙන්න මෙතන මෙතෙන්ට තියෙනවා පැල්මක්. ඔබතුමා පුවත්පතේ ඒ සාකච්ඡාව බලන්න. ඒ සාකච්ඡාවේ එතුමා මෙන්න මෙහෙම කියනවා. එතුමා කියනවා මීට කලින් අපි මේ අන්තවාදය ගැන පුළුවන් විදිහට ආණ්ඩුවට කරුණු දැන්නුවා. නමුත් මුස්ලිම් ඇමතිවරු වැඩි දිනෙක් මේ වහබ්වාදී අනුගාමිකයන් නිසා ආණ්ඩුව කිසිම දෙයක් කළේ නැහැ.
රිෂාඩ් බදියුර්දීන් රවුෆ් හකීම් වගේ ඇමතිවරු මුන් ආරක්ෂා කරනවා. ඉතින් අපි පැමිණිලි කලාට කිසිම දෙයක් වෙන්නේ නැහැ. රටේ මිනිස්සු හිතන්නේ මේ උදවිය තමයි නියම මුස්ලිම්වරු කියලා. නමුත් මේ දේශපාලන තක්කඩිකම පසුගිය ඉරිදා එළියට වැටුණා. මම මෞලෙක් නෙමේ, විද්‍යතින් නෙමේ, මම ඇත්තටම සාමාන්‍ය ආගම දරන මුස්ලිම් භක්තිකයෙක්. අපේ ලංකාව ඇතුළ සුදේව ඔයා මේක බලන්නකෝ. මම මේ මේ එකේ සාකච්ඡාව විතර කොටසක් බලන්න ඔබ කියන කාරණේ මම අහගෙන ඔබ පිළිතුරු දෙන්න. ඔබ කියන කාරණේ මම හොඳ පැහැදිලිව අහගෙන ඉන්නවා. ඔබට පිළිතුරු දීමේ අයිතිය ලබා දීලා තියෙන්නේ මේ. ආ එහෙමද? ඔතන මම ප්‍රශ්න අහනකොට ප්‍රශ්නයක් ප්‍රශ්න නොහනකොට නෑ අහනවද ඔයාට? මම කියන්නේ ඇත්තටම විද්‍යතුන් තමයි දන්නේ, අපේ උලමා මෞලවීතුමල්ලා තමයි ආගම හරියට දන්න අය. එයාලා තමයි මේ වගේ එකට උත්තර දෙන්න ඕනේ. ඇත්තටම වහාබිෂම්, තව්හීද්, තබ්ලීග්, සුන්නතුල් ජමාත් කියන එක එක නිකාය තියෙනවා. වහාබ්වාද ඔබතුමා පිළිගන්නවද? වහාබ්වාද කියලා එකක් නෑ. මේ සමහර අය තරහට ඇවිල්ලා එක එක නා එක එක නා එක එක දේවල් කියනවා. දැන් මෙතන 200-300ක් ඉන්න කල්ලිය වහාබ් කියන්නේ මොකද්ද? වහාබ් කියන්නේ අවුරුදු 100 ගණන් වලින් පෙර සෞදි අරේබියාව එකෙනෙක් ඇවිල්ලා මොඩරේට් ඒ කාලයේ ඉමාම් විදියට දැන් ඉන්න අපේ මුෆ්ති එකෙක් ඉන්නවා නම් ඒ වගේම ඒ කාලේ හේවි මේක වැරදි මේක හරි කියලා ඒ කාලේ කීපෙ එකනාගේ නම තමයි අබ්දුල් වහබ් කියන්නේ. ප්‍රචණ්ඩත්වයේ පැතරවීම නෙමෙයිද වහබ්වාදයේ තුල තියෙන්නේ? නෑ මේමනේ එක එකනා එක එක විදියට කිව්වට නෑ. ඔබ මට උත්තරයක් දෙන්නකෝ. වහබ්වාදයේ තුල තියෙන්නේ ප්‍රචණ්ඩත්වයේ පැතරවීම. වැඩි විස්තර මම මේ ඇත්තටම එකක් දන්නේ නැද්ද ඔබ? නෑ ඇත්තටම මම දන්න විදියට රටේ ආරක්ෂාව අපිට පළවෙනි එක රට. දැන් රට ආරක්ෂාව අපිට ඉම්පෝර්ටන්ට්. දැන් වෙලා තියෙන සිද්ධිය අපි හැම එකනාගේ ඉස්සර තියෙනවා. මේක ලොකු සිද්ධියක්. මේක පොඩි සිද්ධියක් නෙමෙයි. නෑ නෑ අපි අහන්නේ වහාබ්වාදයේ වහාබ්වාදයේ කියලා ඉස්ලාම් ආගමේ වෙනම වාදයක් නෑ. මම දන්න විදියට එක එකනා කිව්වට මමත් මුස්ලිම් නේ. මම දන්න විදියට වහාබ්වාදය අර වාදේ මේ වාදේ කියලා නෑ. ඉස්ලාම් කියලා එක වාදිය තියෙනවා. වහාබ්වාදය කියලා ගරු එමෙතුමා මතු කරන්න හදන්නේ කුරානයේ නැති කාරණා විකෘති කිරීමේ ක්‍රමවේදයක් නේ. මම දන්න විදියට මං කියන්නේ සුදේව. ඔයා දන්න විදියට ඔයා හිතාගන්න කොයි විදියට ඔයා දන්නවා කියලා මං දන්නේ නෑ. නෑ ඔබතුමනේ දැන් මෙතන ප්‍රශ්න තියෙන්නේ ඔබ වරක කියනවා වහබ්වාදය දන්නේ නෑ කියලා. ඒ පිළිබඳව අප විග්‍රහයක් කරන්නකට ඔබ කියනවා නෑ එහෙම එකක් හිතන්න බෑ කියලා. දන්නවා නොදන්නවා වගේ නේද? ඔබතුමාලා ඇත්තටම සංහිඳියාව වෙනුවෙන් ආගම නායකයෝ ගෙන්නඳ. ආගම නායකයෝ ගෙන්නලා මේ සම්බන්ධව වැඩි විස්තර එතුමාලා සමග සාකච්ඡා කරගන්න. මම නම් කියන්න කැමති මෙතන බෙදාගෙන දැන් ලංකාව ජීවත් වෙන ජනතාව මුස්ලිම් ජනතාව අතර පොඩි කල්ලියක් දැන් ත්‍රස්තවාදීත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා. අපි ඒ කල්ලිය ඉස්සර සුද්ධ කරලා දාන්න ඕන. මෙතන අපි බෙදාගත්තාම ඒක තව දියුණු වෙනවා. ඒක දියුණු කරන්න හොඳ නෑ නේ. අපි කොහොමාරි ඒ පොඩි කල්ලියක් ඒ කට්ටිය අපි දන්නවා මේ සහරාන්ගේ යටතේ ඉන්න 100ක් හරි 200ක් හරි ඉන්නවා කියලා නේ කියන්නේ. ඔබ දැන්ද දන්නේ? 100 200 මුස්ලිම් නෙමෙයි. ඔබ දැන්ද දන්නේ? දැන් තමයි දන්නේ. ඇත්තටම අපි දන්නේ නැහැ මේ වගේ ත්‍රස්තවාද කල්ලියක් ලංකාවේ ඉන්නවා නම් අපිම ගිහිල්ලා බාර දෙනවා. ඔත්තෝ මට මොහොතක් දෙන්න. 2017 පස්වෙනි මාසේ 18 වෙනිදා ඥානසාර හාමුදුරුවෝ මාධ්‍ය හමුවක් පවත්වමින් මෙන්න මේ කාරණේ කිව්වේ. අපි බලමු ඒ කාරණේ. දැන් නැගෙනහිර පළාතේ කාතන් කුඩියේ මාස දෙකකට කලින් වීදි සංචාර කරන වීදි දේශන පවත්වන තව්හීද් කල්ලියක් අලුතෙන්ම පටන් ගනිපු රිෂාඩ් බදුරුදී නැම තමයි ඌට ආධාර අනුබල දෙන්නේ. ඔහු කියනවා ඔව් අපි ISIS පන්නේ ක්‍රියාකාරකම් වලට ආයිතුයි. අපි ළඟ තියෙන ඒ හඬපට මොකද්ද මේ රටේ ආරක්ෂකංශ ගත ක්‍රියාමාර්ගය? අදටත් මේ මිනිහත් අතරංගුට අරගෙන නැහැ. වීදි සටනේ කී කියා යනවා ගහන්න ඕන, මරන්න ඕන, කපන්න ඕන. ඒක තමයි නියම කුරානයේ කියලා තියෙන කියලා. ඒ තත්ත්වෙ මේක තත්ත්වයන් වර්ධනය වෙමින් තියෙනවා. මේගොල්ලන්ගේම ශුද්ධ වූ ප්‍රදේශ හදාගෙන මිනිහෙකුට යන්න බෑ, පොලිසියට යන්න බෑ, රටේ නීතිය ක්‍රියාත්මක කරන්න දෙන්නේ නැහැ. මෙහෙ මේ සංහිඳියා දියවල් ගැන කතා කරන ඕන මන්තවාදී කොටසකට ඇවිල්ලා ඕනම ආක්‍රමණික කණ්ඩායමකට ඇවිල්ලා මේ රටේ පළපැදියම් වෙන්න පුළුවන් ඕන් ප්‍රශ්න නිර්මාණය කරන කවදාහරි අපි වගකීමෙන් කියනවා මීතොට මුල්ලේ කුණු කන්දෙන් වෙච්ච විනාශයට වඩා විනාශයක් මේ අන්තවාදී කාලකන්ණි කල්ලි මේ රට ඇතුළේ නිර්මාණය කරනවා. වහබ්වාදේ මේක නතර කළ යුතුයි. 2017 පස්වෙනි මාසේ 18 වෙනිදා උන්නාසය කාරණේ කියන්නේ මීතට මුල්ලේ කුණුකන්දේ ඛේදවාචකයටත් වඩා මහා ඛේදවාචකයක් රට තුල වෙනවා කියලා. උන්නාන්සල එදායි කියන කාරණාවත් ඔබතුමන්ලාට හිතුන්න නැද්ද, දැනුන්න නැද්ද? මේ කියන්නේ ඇත්තක්ද බොරුවක්ද කියලා? කාතන්කුඩි සිද්ධිය ගැන කාතන්කුඩි මෙවැනි කල්ලියක් බිහි වෙනවා කියලාත් ඔබ දන්නේ නැද්ද? කාතන්කුඩි මේ කල්ලිය ගැන මේ සහරාන් ගැන ISIS එක කනෙක්ෂන් ISIS ව ප්‍රක්ෂාප කරලා ISIS කරන එක හරි කියලා කියන
එතුමාගේ කතාවත් එක්ක ආරක්ෂංශෙන් මේ ස්වාමී වහන්සේ විතරක් නෙමෙයි අපි මං කියපු විදිහට අපි මෞලවිතුමාත් බාර දීලා තියෙනවා. ඔබෙන් අහන්නේ මම ඔබෙන් අහන්නේ මට මෞලවිතුමාගේ කාරණයක් කොහොම උන්වහන්සේ කාරණේ මං අහන්නේ. මේ මතු කරන කාරණා කාතන් කුඩිය තුල උන් මේ මාවතේ මේ ප්‍රකාශ සිදු කරමින් යන කාරණා පිළ මේවා ඔබතුමාලාට ආරංචි වුණේම නැද්ද දන්නේම නැද්ද? ඇත්තටම රංගන මේ සුදේව මම මේ කල්ලියත් එක්ක කිසිම සම්බන්ධයක්වත් නැහැ. මේ 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 කාතන් කුඩිය නෙමෙයි මගේ ප්‍රදේශය. නමුත් ජමාත් සංවිධානයේ උත්සව වලට ඔබතුමා සහභාගී වෙලා නැහැ. නැෂනල් තෞහීද් ජමාත් කියන්නේ අර සහරාන්ගේ කට්ටියත් එක්ක කිසිම උත්සවයකට මං ගිහිල්ලත් නැහැ. යාව හම්බෙලත් නැහැ. ඇත්තටම මං දැකලත් නැහැ. මාධ්‍යෙන් තමයි දැක්කේ. ඔව් එතුමා තව කාරණයක් මතු කරනවා. එතුමා මතු කරන උන්වහන්සේ මතු කරන තව කාරණයක් මේ මොවුන්ට කිසිම නීතියක් නැහැ. අනක්ගුණක් නැහැ කියලා. මේ පුත්තලමේදී විල්පත්තුවේදී මතු වෙච්ච කාරණා. මේ ලොරියේ බට සමීප ඡාය රූපයක් දෙන්නේ විල්පත්තු නෙමෙයි මන්නාරම. මේ මන්නාරම මේ තමයි මන්නාරම මේ ගිහිල්ලා ඒවා ගියේ පාරත් මේක ඇහුවනේ. දැන් මම මේ කහන්නේ ඔබෙන්. මේ 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 වාහනවල අංක නැහැ. මේ මෝටර් සයිකල් වල අංක නැහැ. එහෙම පුළුවන්ද? වැරදි. වැරදි. මේක පොලිසිය මේකට විරුද්ධව කටයුතු කරන්න ඕනේ. මේ තෞහීද් ජමාත් ඕන විදියට හෝ එහෙම නැත්නම් මේ ඔයා කියන විදියට හෝ කාටත් නී ලංකාව තියෙන නීතියෙන් පිට යන්න බෑ. හෙල්මට් මෙහෙම හෙල්මට් නැතුව යන එක වැරදි. එහෙම නැතුව ආදේශය මේ වැරද්ද නෑ පොඩිනු. මේ වැරද්ද පොලිසිය. අල්ලන්නේ නැති එක පොලිසිය වැරද්ද. හොඳයි. එතකොට මෙහෙම නැටුවේ මෙහෙම ක්‍රියා කළේ එතකොට තඹ ගන්න තැන් වලින් මේ විදිහට හිස් පතරම් ගත්තේ මේගොල්ලෝ නිකම්ම ක්‍රියා කළා. මේවා පිටපස්සේ දේශපාලඥයෝ නැහැ. මේවා පිටපස්සේ දේශපාලන ක්‍රියාකාරකම් නැහැ. ඒවා මුකුත්ම නැහැ කියලා ඔබතුමා කියන්නේ. දේශපාලකයෝ නැහැ. දේශපාල බලපෑම් නැහැ. ඒ ඔක්කොම අමුද්‍රව්‍ය දෙන්නේ අපේ ලංකාවේ ඉන්න සියලුම කර්මාන්ත ශාලාවට දෙන්නේ කර්මාන්ත සම්මත මණ්ඩලයේ වාගකීමක් ඒක. ඒක දේශපාලනයේකට තල්ලු කරන්න එපා. යම් යම් තැන්වලදී යම් පරීක්ෂණයක් යන නිසා පරීක්ෂණ ඉවර වෙනකම් පොඩක් අපි නිදාසෙ පොඩක් ඉවසීමක ඉමු. පරීක්ෂණ ඉවර වුණාම ඔක්කොම දෙලි වෙනවානේ. හොඳයි අපි විරාමයකට යමු එහෙනම්. විරාමෙන් පසු මොන ගැහෙන. සනකුණ සීමාවෙන් එහා දේශපාලන සීමාවෙන් එහා දේශපාලනයේ සලකුණ දේශපාලන සංවාදය අප සාකච්ඡා කරන්නේ කර්මාන්ත හා වාණිජ කටයුතු දිග කාලීන නවතන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම සම්පාකාර සංවර්ධන හා වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය රිෂාඩ් වතිවිදිත් මහතා සමග හැමතුමනි පියුතුරු හෙළ උරුමේ මාධ්‍ය සාකච්ඡාවේදී මෙන්නේ මෙවැනි ප්‍රකාශයක් නිකුත් වුණා. අපි බලමු. මේ ත්‍රස්ත ප්‍රහාරයේ පිටිපස්සේ දේශපාලන හස්තියක් තියෙනවාමයි ඉන්සා මහමඩ් ඉබ්‍රහීම් පුපුරවාගෙන ත්‍රස්තවාදී කලිස මලා පුතා ඉල්හාන් අහමඩ් ඉබ්‍රහීම් මලා ඉස්මයිල් අහමඩ් ඉබ්‍රහීම් පැනලා යනවා. දැන් කොහොම එක ඉස්මයිල් අහමඩ් ඉබ්‍රහීම් පුපුරව ගන්න කන්ද බලන් ඉන්නේ. මොහොමඩ් යුසුෆ් ඉබ්‍රහීම්ගේ ගෙදරට එන යන ඔහුත් සමග සම්බන්ධතා තියෙන ඇමතිවරුන් කවුද කියලා රටට හෙලි කරන්න දෙහිවල භූමියේ පුපුරව එකත් එතනින් යන්නේ. දරුවෝ දෙන්නත් ගිහින් අපේ පාර්ලිමේන්තුවේ ඉන්න ඇමතිලත් මේකේ යැසෙ මොනවද කළේ? සහජීවනයේද? මුජුමල් රහ්මාන් උත්තර දෙන්න, රිෂාඩ් බදුදීන් උත්තර දෙන්න. සමාජයේ ඔබ ගැන සැකයක් ඇවිල්ලා තියෙනවා. බබ්බු වෙන්න හදන්න එපා මෙතන දැන්. රිෂාඩ් බදීදී නැමැතිතුමනි උත්තර දෙන්න. දෙමටකොඩ ඒ නිවසට ඉබ්‍රහීම් හාජියාගේ නිවසට ඉන්සාෆ් ඒ වගේම ස්මයිල් ඉල්හාම් මේ අයගේ මේ මරාගෙන මැරෙන බෝම්බකරුවන් දෙදෙනා සහ තුන්වෙනියා කොහෙද කියලා නෑ තාම. එතකොට මේ පියා ඔබත් එක්ක සම්බන්ධයි. එතකොට ඒ ඉන්සාෆ් නේද ඔහු ඔබේ සම්බන්ධිකරණ ලේකම්වරයෙක් හැටියට කටයුතු කරලා තියෙනවා කියලා වාර්තා වෙනවා යම් තැන්වල. මේ නිවසට ඔබ ගිහිල්ලම නැද්ද? මාගේ සම්බන්ධික ලේකම් කියලා වාර්තා වෙනකේ සම්පූර්ණ බොරුවක් වාර්තා වෙනවා කියන්නේ මේ එස්බී දිසාන එක තමයි කිව්වේ. ඒක සම්පූර්ණ බොරුවක්. මම එන්දර් වාසිය වෙලා තියෙනවා එතුමාට. ඒක බොරුවක්. බොරුවක්. අනිත් එක ඇත්තටම ඒ සහෝදරයා කියන විදියට එහෙම ඉස්මායිල් කවුදරිය කියන නම කිව්වානේ. දැන් මිසින් කියලා කිව්වා. මිසින් සිංහලේ මොනවද? අතුරුදන්. ඒක මම හිතන්නේ පරීක්ෂණය කරගෙන යනවා. ඒගොල්ලෝ කොමාරිය ආවත් අල්ලයි. ඔක්කොම අල්ලගෙන යනවානේ. මම අහපු ප්‍රශ්නෙට උත්තර දෙන්නකෝ. මම කවදාවත් මේ නිවසට දෙමටකොඩ මේ පිපිරීම් සිදු වූ නිවසට මම කවදාවත් ගිහිල්ලා නැහැ. මම වාග්කීමෙන් කියන්න කැමති ඒ නිවසට මම කිසිම දවසකට ගිහිල්ලා නැහැ. ඒ වගේ ඇතම් සැකකරුවන් ඔබගේ ඥාතින්ගේ නිවස වෙනදලත් නැහැ. මේමනේ සැකකරු දෙන්නගේ තාත්තා තමයි ඉබ්‍රාහීම් ආත්මේ. එතුමා මගේ අමාත්‍යාංශයෙන් ආපු හම්බෙච්ච පින්දුරු පෙන්නුවා. මම ඒකේ ඔව් කිව්වා. මම විතරක් නෙමෙයි හැම එකනත් එක යා සම්බන්ධතාවය තියෙනවා කියලා ඔගොල්ලෝ තොප්පු කරා. දැන් ඒක ඇර වෙන සම්බන්ධතාවයක් ඩබල් ලේ ඇරස් කරපු දෙන්නා නවාතන් ගෙන ඉඳලා තියෙන්නේ කොහෙද? මම දන්නේ නැහැ. ඔබ දන්නේ. ඔබගේ ඥාතියෙක් ගෙදර ඉඳලා. එඩර් මුල්ලේ ඔබගේ ඥාතියෙක් ගෙනිවසක් නැහැ.
ඉන්දියරමුල්ල නාතියේ ඔබ ඥාතින් ගැනත් දන්නේ ඔබ උන් ඉන්න තැන් ගැනත් දන්නේ ඉන්දියරමුල්ල ඔබ ඥාතියේ ඔබ ඥාතියේ ඔබ දබුල්ලේ ඇරස් කරපු දෙන්න ඉන්දියරමුල්ල ඔබ ඥාතියේගේ නිවසේ නැති බවට ඔබට වගකීමෙන් කිය හැකිද එත්තටම මගේ නාතින් කියනකොට නාතින් කොච්චර ඉන්නේ 1000 ගණන් ඉන්නවා ඔයා කියන්නේ හරියට පිළිවෙලක් අනුව හරියට මෙයා නාති මෙයාගේ ගෙදර කොයිද තියෙනවා කියලා හොත් මට කියන්න ඉන්දියරමුල්ල පරීක්ෂණයක් ඉවර නැතුව ඉන්දියරමුල්ල ඔබ පරීක්ෂණයක් ඉවර නැතුව අපි මට එක කට කතා අරගෙන මගෙන් අහවනවා නම් මේක කියලා මාව නිකන් මම කොහමද මම ඉන්දියරමුල්ල ගරු අමුතුමනේ ඉන්දියරමුල්ල ඔබ ඥාතින් ඉන්නවද මන්නාරමෙන් අවතන් වෙලා ආපු පවුල් 100 ගණන් ඉන්නවා ඔබේ නැගණියගේ ස්වාමියාට හිමි නිවසක් නැද්ද ශ්‍රේණියාගේ තාත්තගේ නිවසක් තියෙනවා එතකොට ඒ නිවසේ සැකකාරීතු පුද්ගලයන් දෙදෙනෙක් හිටියාද නැද්ද කියනක ඔබ දන්නවද නැද්ද මගේ සහෝදරයෝ අවුරුදු 5කට පෙර පිටරට ගිහිල්ලා ජීවත් වෙන්නේ හැබැයි ගරු ඇමතුමනේ 12 තැනක ඉන්නවා සහෝදරෝ 12 තැනක ඉන්නවා සහෝදරවරු එයාලගේ ඔක්කොම 12 තැනෙක් තාත්තත් අම්මත් මැරුණා ගෙවල් 3ක් තියෙනවා අතන මේ නංගි ඉන්නේ පිටරට ඉන්නේ නංගිගේ මහත්තයාත් ඉන්නේ දරුවොත් එක්ක ඉන්නේ ජීවත් වෙන අවුරුදු 4 5ක් ඉන්නවා පිටරට ජීවත් වෙනවා මේ ගෙදර කවුද ඉන්නේ කාර්ද කාටද දෙන්නේ කියලා ගරු අමුතුමනේ මේ ත්‍රස්තවාදී උඩුදුවලා තියෙන්නේ අන්තවාදී බරපතලයේ තියෙන උඩුදුවලා තියෙන්නේ මේ වෙලාවේ අත්අඩංගුවට ගත්ත දෙන්නේ මේක ස්පී දිශානාගේ ඒ නිවසේ කාගේද හිමිකාරත්වයේ කියන ඔබ මේ දෙනවා නම් ඒ සම්බන්ධව මම කියන්න මට පොට කියන්න මට දෙන්න මේ සම්බන්ධව ඔයාලගේ නාලිකාව තමයි මම දැක්කේ මේ තියෙනවා ඊට පස්සෙ මම නංගිටම කතා කරා නංගිට කතා කරාම නංගි කිව්වා එහෙ ඉන්න පාලකයා විදිහට යාලගේ සහෝදරෙක් නංගිගේ නෙමෙයි මාත්‍යාගේ සහෝදරෙක් තමයි පාලකයා විදිහට ඒ ගෙවල් තුනම බලන්නේ ikman.lk එකෙන් දාලා ඒ ගෙවල් දීලා තිනෝ අවුරුදකට කූලියට කවුද කාටද දුන්නේ කියලා නංගි දන්නේ නැහැ ikman.lk කියන්නේ normally හැම ඔයත් ගයක් දෙනවනේ ikman.lk පාවිච්චි කරනවා ඒ විස්තර තොරතුරු ඒකට ගෙවපු සල්ලි ඔක්කොම තියෙනවා ඒ ගෙදර ඒ වගේ කූලියට දීලා තිබුණා ඒක කවුද හරි කල්ලියක් එහෙම නැත්නම් ත්‍රස්තවාදී කල්ලියක් කූලියට හිටියා නම් ඒක දැන් ඉන්ක්වයරියක් කරනවා ඒක අනිවාර්යයෙන් ඒගොල්ලෝ කටයුතු ගන්න ඕනේ දැන් දන්නේ ඒක කියලා මගේ උඩට දාන්නේ සාමාන්‍යයක් ඔබ දන්නේ මගේ සහෝදරි දෙන්නෙක්ගේ ගෙදර එතනින් පටන් ගත්ත ඔබ දැන් දන්න තැනකට ඒ කියන්නේ ඔබතුමා අහුවානේ කොයිද කියලා මම විස්තරය අහනකොටයි මම උත්තර දුන්නානේ මම දන්න දේවල් දන්නවා කියලා තමයි මම කියන්නේ දැන් නැති දේවල් දන්නේ නැහැ ඔය 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 කියන රංගන මතු කරේ දඹුල්ලෙන් නල්ලපු සැකකරුවන් දෙන්න ඔබේ නාට්‍ය එක ගෙදරක් තියෙනවා නෑ නෑ ඇත්තටම නංගිත් දන්නේ නැහැ කාටද ඒ ගෙවල් දුන්නේ කියලා පාලකයා විදිහට සහෝදරෙක් ඒ මාත්‍යාගේ සහෝදරෙක් නැ ඔබතුමා ක්වෙස්චන් එක අහන්නේ මෙතන විවාදයක් නෙමෙයි මේ ත්‍රස්තවාදී කියන්නේ අපේ රටට ලොකුම ප්‍රශ්නයක් දැන් සංචාරයේ කටා වැටුණා අපේ ආර්ථිකයේ කටා වැටුණා අපේ අනාගතේ කොහොමද කියලා දන්නේ නැතුව ඉන්නේ මේ වෙලාවදී මොන හරි ඔබතුමා වාග්කීමෙන් මගෙන් අහනවා නම් මට උත්තර දෙන්න ඕගොල්ලෝ ඉඩ දෙන්න මම ඇත්තටම සිංහල භාෂාව ඉගෙන ගත්ත මනුස්සෙක් නෙමෙයි සිංහල භාෂාව ඉගෙන ගත්ත මනුස්සෙක් නෙමෙයි මම මේ ඔයගොල්ලෝගේ නාලිකාව ගරු කරගෙන ඔයගොල්ලෝ ආරාධනා කරාම ක්‍රිෂාන්ත අහනකොට මම ආවාද මොනාරි ප්‍රශ්නක් තියෙනවා නම් මගෙන් ඇහුවොත් මම උත්තර දෙන එක ඔයාලා වෙලාව දීලා ඒ උත්තරේ අහගන්න ඕනේ. එහෙම නැතුව ඔයා කතා කරන්න දුන්නේ නැත්නම් මගේ මව් භාෂාව නෙමෙයි. ඔයාලට දෙමළ කතා කරන්න පුළුවන්ද? මම කතා කරන්න දෙන්නේ නැහැ. ඔයාලට පුළුවන් දෙමළ කතා කරන්න. නෑ අමුතුමා දැන් අමුතුමා මම මගේ සිංහල භාෂාව කියන මගේ දෙමළ මම ඉගෙනගත්ත භාෂාවක් නෙමෙයි. දැන් ඔකට උත්තර ඔයගොල්ලෝ මෙතන කියනල්ලා මට කතා කරන්න දෙන්නේ නැහැ. මේක වෙන විවාදයක් නම් කමන්නේ නැහැ. මේ ත්‍රස්තවාදී කියන්නේ මුස්ලිම් සිංහල දෙමළ ත්‍රස්තවාදයක් නෙමෙයි. මෙරුනේ ඔක්කොම මේ ත්‍රස්තවාද කල්ලි ආරක්ෂා කරලා මාගේ උඩට මේ ත්‍රස්තවාදී තල්ලු කරන ඔයාලා දෙන්නම හිතාගෙන මෙතන ආවා නම් මේක වැරද්දක්. ඒක ඔයගොල්ලෝ දින්න කියලා ඔයාලා මේ විවාදේ දින්න කියලා. තමයි ඔබතුමා දෙන පිළිතුරු මත තමයි මේ ප්‍රශ්නාර්ථය මතුවේ. ඔයාලා විවාදේ කරනවා නම් ඇහුවේ සුදේව ජාතිවාදී අවසන නාලිකාව තමයි ඔයාලගේ නාලිකාව. කිසිසේත්ම සේත්ම ජාතිවාදී අවසන නාලිකාව. මම කිසිසේත්ම ජාතිවාදී අවසන ඔබතුමා ජාතිවාදී නෑ නෑ නාලිකාව ලංකාවේ කිසිසේත්ම ඔබ කියන්නේ. ජාතිවාදී අවසන ඔබ මේ ප්‍රකාශය නාස්ති කරන්න ඕනේ. අන්තවාදී මේ ත්‍රස්තවාදී අන්තවාදී අවශ්‍යන්නේ ඔබ කරන්නා මේ ත්‍රස්තවාදී ඔබට ඉඳේර මුල්ල නිවස ගැන ඇහුවම ඔබ ඔබට ජාතිවාදී අවශ්‍යන්නේ දන්නේ ඔබ ඉඳේර මුල්ල නිවස ගැන ඔබ දන්නේ කියලා ඔබ බරපතල ප්‍රකාශයක් මට කතා කරලා දෙන්න නැහැ ඔබ මේ ත්‍රස්තවාදීත් එක්ක ඔගොල්ලෝ සෙල්ලම් කරන්නේ නැහැ මේ ත්‍රස්තවාදීත් එක්ක සෙල්ලම් කරන නාලිකාව තියන්න පුළුවන් මේ නාලිකාව තියෙන රට තියෙන්න ඕනේ අපිටත් ඒක තමයි අවශ්‍ය කරන්නේ ඒ නිසා තමයි අහන්නේ පාර යන මිනිහට කතා කරන එක පෑගනන් දාන ඔයගොල්ලෝ
අපි වාගේ වාකීමෙන් කතා කරන අයගේ කතාව දාන්න අපිට අපිට ගරු ඇමතුමා ඔබ ඔබතුමා නෑ නෑ ඔබතුමා ඔබතුමා අමුතන ඔබතුමා ඔච්චර ඔච්චර වටේ යන කාරණා කිව්වේ නෑ ඔයාලා මේ පෙන්වන්න සම්පූර්ණ නිවසේ ඔබතුමාට ප්‍රශ්නයක් තියෙනවා නම් ප්‍රශ්න කරන්න පැහැදිලිව උත්තර දෙන්න පැහැදිලිව ඔබතුමාට උත්තර නැතිනම් මම පඩම් ගන්න උත්තර දෙනවා මට තියෙනන්නේ වාකීම මං ගේ මට උත්තර දෙනවා චෝදනාව එල්ල කරන්නේ කිසිම වැරද්දක් කරපු නැති මිනිසෙක් මේ ත්‍රස්තවාදයෙන් බට ගහපු මිනිසෙක් අවුරුදු 25ක් කඳවුර හිටිය පවුල මම මගේ පවුල අපි මේ ත්‍රස්තවාදයට ඉඩ දෙන්න නැහැ මේ ත්‍රස්තවාදේ බලකන්න ඕන සුද්ධ කරන ඕන ඒ මතේ මම ඉන්නවා ඒකට ඕන උදව්වක් කරන්න අපි සූදානම් අපේ පක්ෂයේ සූදානම් අපේ සමාජයේ සූදානම් අපි නායකය හැටියට අපි උත්තරේ උදව් කරනවා එමුතුමා කලබල වෙන්න ප්‍රශ්නයක් නෙවෙයි ඔබතුමා අපේ නාලිකාවට චෝදනා කරන අපේ නාලිකාව දිගින් දිගටම අපි ඉස්සරහ වගකීමෙන් කටයුතු කරන්නේ 2017 පස්වෙනි මාසේ 18 වෙනිදා ගානසාරයෙන් කරපු ප්‍රකාශයක් පත් කිරීම මේක අපේ ජාතිවාදී විශ්වීම ඒ කියපු දේ නෙමෙයි මේ ඇත්ත වෙලා තියෙන්නේ ඔයාලා වැරදි මේක වැරදි ඔබෙන් ඇහුවේ පාරේ යන ස්වාමී ආචාර්ය කවුද හරි අරගෙන ගහලා දානවා නිකන් දත්තකට තල්ලු කරන ඒක කරන්න එපා පාරේ යන ස්වාමීන් වහන්සේලා කියන්නේ කවුද ජානසාරයෙන් යන පාරේ යන ස්වාමීන් වහන්සේලා කියන්නේ ආනසාර ස්වාමීන් වහන්සේ නෙමෙයිනේ ඊයේ පෙරේදා සිද්ධියෙන් පස්සෙ ඔයගොල්ලෝ හැසිරෙන වීදි රම්මුන්න වැරදි. ගාරු ඇමතුමනේ. ඔයාලා මේ රටේ ආරක්ෂා ගැන හිතන්න ඕනේ. ඔහො අපි සමාජගෙනම රටේ ආරක්ෂාව තමයි හිතන්නේ. අපි දිගටම කියනවා. සමස්ත මුස්ලිම් සමාජයට නෙමෙයි නෙගිල්ල දික් වෙන්නේ. වේදනාවක ඉන්න සමාජයක්. ගාරු ඇමතුමනේ. සමස්ත මුස්ලිම් සමාජයට නෙමෙයි අපි දික් වෙන්නේ. අපි ඔබේ ධර්මයක් තියනවා. ඔබට මේ SP දිසාන එක කතා කරපු සම්පූර්ණ දෙම්මා. මම ඒකට උත්තර දුන්නා. ඔයා උත්තර හරියට දෙන්න නැහැ. ඔබ ඔබ වගේ වැරද්ද ඒක ඔබ කොහොමද ඔබ කොහොමද ඒක තීරණය කරන්නේ ඔබ කොහොමද ඒක තීරණය කරන්නේ ඒ උත්තරේට දින දීලා දෙනවා ඔබේ සහෝදරයාගේ ප්‍රකාශයත් ඊ අපි ප්‍රකාශ ඔබතුමන්ලාට චෝදනා කරන්නේ මුස්ලිම් ආගමේම මෞලවිතුමන්ලා එතුමන්ලා චෝදනා කරන්නේ මම ප්‍රකාශයක් උපුටා දැක්කවා මම ඔබෙන් අහන්නේ නෑ දරුවා ඔබතුමා මගේ ක්වෙස්චන් එකක් අහලා උත්තර දෙන්න ඉඩ දෙන්න ඔබතුමා 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 දෙන්න ඔබතුමා ඔබතුමා උත්තරේ ඔබතුමා මුලින් දන්නේ නැහැ කියලා ඔබතුමා පස්සේ දන්නවා කියනකොට එතන ප්‍රශ්නයක් මතුවෙනවා ඔබතුමාට උත්තරයක් නැති නිසායි මේ ප්‍රශ්න උත්තර දෙනවා මම ඔයාලා හරියට අහනවා නම් ඕන උත්තරයක් මම දෙන්න කැමති එක එක කරලා ක්වෙස්චන් අහන්නකම මම උත්තර දෙන්න මේම නිකන් මේ මේක විවාදයක් කරු ඇමතුමා අපේ මේ සිංහල භාෂාව ප්‍රශ්නයක්ත් තියෙනවා ගරු ඇමතුමනේ ඔයාලා මම එකක් කියන්න උත්තර දෙන්නකෝ මම සුදේව මම ඔයාට කියන එකට උත්තර දෙන්නකෝ ඔයාලා ඊයේ පෙරේදා ජමාල් ඩීන් කියලා එක්කෙනෙක්ව කවුද අර UMP മന്ത്രി එක්කෙනෙක්ව අත්තන කොට ගත්තා කියලා කිව්වා මානගර සභාව ඔව් උපනගරාධිපති මීගමුව අත්තන කොට ගත්තා ඒක කිව්ව නෑ ඔයගොල්ලෝ ඒක කිව්වනේ කොහොමද කියන්නේ UNB වට්ටන්න තමයි ඔයගොල්ලෝ වැඩ කරන්නේ කොහොමද කියන්නේ එහෙම නැත්නම් මුස්ලිම් සමාජයේ අමාරුවකට දාන්නයි ඔය වැඩ කරන්නේ නෑ කිව්වනේ ඔයා දාලා පෙන්නනකෝ එන එහෙම පෙන්නවා මේගමුවේ ඔයා දැන් පෙන්නනකෝ එහෙම පෙන්නනකෝ එහෙම පෙන්නනකෝ ප්‍රකාශ පෙන්නනකෝ දානේ තංගා ඔයා දැන් පෙන්නනකෝ ඔයා දැන් පෙන්නනකෝ එහෙම නෑ ගරු ඇමතුමා මේ ධර්මයක් නැතුව ගරු ඇමතුමා අපිට මම නම් කියන්න කැමති UNB ද JVB ද කියන කාරණේ නෙමෙයි වැරද්ද නම් වැරද්ද වැරද්ද ඒ එක පක්ෂයට විතරක් ඔයගොල්ලෝ අඟල් දික් කරන්නේ ඔබතුමාගේ එක පක්ෂයට විතරක් අඟල් දික් කරන්නේ මොකද ඉඳේර මුල්ලේ ඉඳේර මුල්ලේ සෙක්ටර් 1 හිටපු නිවසේ ගැන අහනකොට ඔබ මුලින් දන්නේ නැහැ ඔබතුමාගේ ටිකක් ප්‍රශ්න උඩ දන්නවා ඒ ප්‍රශ්න කිරීම තමයි අපි මේ කරන්නේ ඔබතුමාට මුලින් කියන්න තිබුණා ඔය කියපු කාරණේ මෙච්චර දුරට කියන්න අවශ්‍ය නැහැ කොරමුතු ඔයා කියන විදිහට කවුද හිටියේ කියලා මම දන්නේ නැහැ එන්දේර මුල්ල ගෙදර ගමන් දන්නවා කාටද දුන්නේ කියලා මං නංගිගෙන් අහනකොට කිව්වා ikban.lk කරා මාස දෙකකට ඉස්සර යාගේ මසිනා මසිනා කියන්නේ මාත්‍යාගේ මල්ලි දිනා තියෙනවා ඔබතුමාට ඔය කාරණේ කියන්න තිබ්බා ඔබ මුලින් කිව්ව ඔබ දන්නේ නැහැ කියලා නේ කිව්වේ මේක කවුද හිටියේ කියලා මම දන්නේ නැහැ මම ඊයේ පෙරදා සිද්ධියක් උනාට පස්සෙ මම ඇහුවා කවුද ඉන්නේ කියලා. සිද්ධියක් උනා කියලා දන්නවා. නෑ නෑ සිද්ධියක් කියන්නේ ඔයගොල්ලෝ ඇහුවට පස්සේ අහන්නේ. ඔබෙන් අහපු ප්‍රශ්නෙට ඔබතුමා දෙන්න තිබු උත්තරේ ඒක නෑ ඔබතුමා. ඔබතුමා මුලින් එකක් කියලා දැන් තරහ ගන්න කියන්නේ ඒක නෑ ප්‍රශ්නේ. ඇමතිවරයා හෙටියට නංගිගේ ගෙදර කොයිද? නංගිගේ ගෙදර නංගි පිටරට ඉන්නකොට නංගිගේ මාත්‍යාගේ ගෙදර ඒගොල්ලෝගේ ගෙදර කාටද කූලියට දෙන්නේ කියලා සොයා බලාගෙන ඉන්නේ ඒක නෙමෙයි මගේ වගකීම. මම ඇත්තටම මේ ළඟදි ප්‍රශ්නයක් ආවට පස්සෙ මම අහනකොට කිව්වා නංගිගේ ගෙදර නෙමෙයි ඒක. නංගිගේ මාත්‍යාගේ සහෝදරයාගේ ගෙදර. ඒක උඩ මාව නිකන් තල්ලු කරනවා කියන්නේ සම්පූර්ණ වැරදි මේ මේක මෙයා මේ ත්‍රස්තවාදී අපි සුද්ධ කරමු අපි ඔක්කොම එකතුවල ඒකයි මට ඕනේ මේ ඔයගොල්ලෝගේ නාලිකාව දෙයකට වැඩකට යුතු කරන්න ඕනේ හොඳයි හොඳයි අපිට විරාමයක් දෙන්න විරාමෙන් පසු අපි තවත් සාකච්ඡාවකට එකතු වෙනවා සීමාවෙන් එහා දේශපාලන සීමාවෙන් එහා දේශපාලනය සලකුණ දේශපාලන සංවාදයේ සමග සාකච්ඡා කරමින් සිටින්නේ අද අප සාකච්ඡා කරන්නේ රිෂාඩ් බදියුදීන් ඇමතිතුමා සමග. ඇමතිතුමනි මුස්ලි ප්‍රාදේශීය සභාව තියෙන්නේ ඔබේ පක්ෂයේ බලය යටතේද? එතකොට එහි සභාපති කවුද?
සුභිහාන් සුභිහාන් මහතා. ඔහු පසුගිය දිනක උපවාසයක් කරා. ඔහුගේ මූලිකත්වය ඇතිව එතුමා නෙමේ ශ්‍රාවතුරයේ ගම්මානයේ ජනතාව, ඒ ජනතාව ඒ ගමේ ඉන්න මන්ත්‍රීතුමත් එක්ක එකතු වෙලා උපවාසයක් කරා. ඒක හරි. එතුමා නෙමේ සභාපති නෙමේ ඒ ගමේ ඉන්න මන්ත්‍රී. ඔවුනයි ඇයි ඔවුන් උපවාස කරේ? එයාගේ ගමේ තියෙන ශ්‍රාවතුරයේ කියලා ගම්මානයක්. ඒ ගම්මානය අපේ මුස්ලිම් පල්ලි, අනිත් එක සුසාන භූමි, අනිත් එක ඒ ගමේ තියෙන වැදගත් නගරය ඔක්කොම තියෙන්නේ එයාලගේ අයිති ගම්මානයක්. උතුරු පළාත මුස්ලිම් ජනතාවට කැපිටල් කියලා, කැපිටල් කියන්නේ අලගේ නගරය කියන්නේ ඒ ශිලාවතුරේ තමයි. ඒ සම්පූර්ණම නාවික හමුදාව අරගෙන ඉන්නවා. ඔබ කියන්නේ තේරපුත්තාබේ හමුදා කඳවුර පිළිම. තේරපුත්තාබේ ගම. ඒක ශිලාවතුරේ මං කියන්නේ. ඔබතුමා කියන ගම ඒ මං දන්නේ නැහැ. ශිලාවතුරේ නගරේ මං කියන්නේ. මේ 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 ඔබතුමා ගොඩක් දේවල් දන්නේ. නෑ දන්නේ නැහැ කියන නෙමෙයි. මන්නාරම සුදේවට වඩා මං දන්නවා. ඔව් පෙබරවාරි නිස්සෙන්ද තමයි මේ උපවාසය පටන් ගත්තේ. ඔවුන්ගේ මේ උපවාසයේ ඉල්ලීමක් තිබුණේ තේරපුත්තාබේ හමුදා කඳවුර. ඒක නෙමෙයි. ඒක වැරදි. ඒක අලුතමක් කියන්නේ නැහැ. අක්කර 34ක හමුදා කඳවුර, නාවික හමුදා කඳවුර ඉවත් කිරීම. ඒක ශිලාවතුරේ කුල නගරය. ඒ කියන්නේ ඔබ කියන්නේ මේ රටේ, ඒ කියන්නේ ඔබේ ඔබේ ප්‍රදේශයේ මේ ශිලාවතුරේ ජනතාවද මේ 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 උපවාසය කරන්නේ? ශිලාවතුරේ ගමේ මිනිස්සු. එතකොට ඒකට මේ කේ සාධාරණත්වයක් තියෙනවා. එයාලගේ ඉල්ලීම, එයාලගේ දේශපාලක නියෝජිත හැටියට අතන අක්කර පහක් ඉස්සර හමුදා කඳවුරක් තිබ්බා. ඒ ඉඩම ඒමම තියෙනවා. අනිතක අක්කර 1000ක් තියෙනවා නාවික හමුදාව කඳවුරක් තියෙනවා මුල්ලිකුළම. අනිත මෙතන මේ ගම්මානේ කිලෝමීටර් එහා අක්කර 20ක් අපි වෙන් කරලා දීලා තියෙනවා නාවික හමුදාවට. මේක තමයි අර මුස්ලිම් ජනතාවගේ මුසලි වල තියෙන නගරය. ඒකේ සුසාන භූමි, මුස්ලිම් පල්ලිය, ගෙවල්, ඒගොල්ලගේ ඔක්කොම මදරසා ඔක්කොම තියෙන ගම්මානයක්. ඒ ගම්මානේ තමයි යාලා කියනවා දෙන්න කියලා ඉල්ලුවා. අර අක්කර පහක් තියෙනවා. තවත් ඕන නම් පොඩි ඉඩමක් යාලට නාවික හමුදා පොඩි පොට් එකක් හදාගන්න තමයි අතන ඕන. හැබැයි ඔය 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 මුහුදු තීරයේ කිලෝමීටර 23ක පමණ මුහුදු තීරය ආරක්ෂා කරන්නේ මේ නාවික කඳවුරෙන් නෙමෙයි. ඒක මුල්ලිකුළම කියලා ලොකු කඳවුරක් තියෙනවා. ලොකු කඳවුරක් තියෙනවා. එතකොට මේ 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 තේරපුත්තාබේ හමුදා නාවික කඳවුරෙන් කිසිදැයි සිද්ධ වෙන්නේ නැහැ. නම මන් දන්නේ නැහැ. ඔබතුමා කියන නම නැහැ. කිලෝ 852ක ග්ලයිෆොසෙට් අහුවුනේ නැද්ද මේ මේ මෑතක ඒ ප්‍රදේශයෙන්? ඒක ඒ ප්‍රදේශයේ ඉන්දියාවේ ඉඳලා එන දේවල් අල්ලනවා. ඒක නාවික හමුදාව මුළු දිගටම තලමන්නාරම ඉඳලා. එතකොට ඔය ප්‍රදේශයේ හක්බෙල්ලෝ ජාවාරම, එතකොට කේරළ ගංජා ජාවාරම, කුඩු ජාවාරම සිද්ධ වෙන්නේ නැද්ද? මේක ගම ගම පාරම්පරික ගම. ඒ ගමෙන් නෑ මම ඔබ මම දැන් ඔබතුමා කියන්නේ නාවික හමුදාව මට මොකක්ද දෙන්න නෑ ඔබ මම ඔබෙන් අහන ප්‍රශ්නෙට උත්තර දෙන්න දැන් ඔබතුමා ඉස්සෙල්ලත් කියන්නේ ඔබතුමාට මේ අපි වැරදි ප්‍රශ්න අහන්න කියලා මම බොහෝම සංයමයෙන් මේ ප්‍රශ්න අහන්නේ දැන් ඔය ප්‍රදේශයේ හක්බෙල්ලන් ජාවාරම මුහුදු කුඩුවලන් ජාවාරම ග්ලයිෆොසෙට් හොරෙන් ගේන එක එතකොට කුඩු ජාවාරම කේරළ ගංජා ජාවාරම සිද්ධ වෙනවා කුඩු ව්‍යාපාරම ඩයිනමෝට් ව්‍යාපාරම තහනම් කරපු ව්‍යාපාරම කරන්න බෑ මොනෝද අතනම නාවික හමුදා කඳවුර තියෙනවා අතනම තියෙනවා පොලිස් ස්ටේෂන් තියෙනවා අතන ළඟ තියෙනවා අක්කර 1000ක් නාවික හමුදා කඳවුර එහෙම අල්ලන අමුදා කඳවුර අමුදාව දිගටම මෙතන ඉඳලා මුල්ලිකුළම ඉඳලා තලමන්නාරම දක්වා ඉන්නවා මම ඔබෙන් අහන්නේ මේ 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 කියන නාවික කඳවුර හරහා කිලෝමීටර් 23ක මුහුදු තීරයක් ඒ හරිය ආරක්ෂා වෙන්නේ නැද්ද මේ කියන නාවික කඳවුර ඒ කඳවුර එහෙම නැහැ ඒ කඳවුර කියන්නේ නගරේ මේ පැත්තත් ජනතාව මේ පැත්තත් නතර මෙතන මැද ඉන්නේ මං කියන්නේ මේ 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 මේකෙන් ඉතිහාසෙම ගම්මානයක ඒක. එතකොට මේ ප්‍රදේශේ ව්‍යාපාරම කොයිදරි යනවා. මට මොකද දෙනකෝ මේ ප්‍රදේශයේ මේ මං කියපු ජාවාරම් සිද්ධ වෙනවද නැද්ද ඔබට ඔබ දන්න ප්‍රමාණයෙන්. ඔබ දන්නේ නැත්නම් කරන්න දෙයක් නෑ අපිට. දැන් මම දන්න විදිහට පොලිසිය නාවික හමුදාව ඒගොල්ලෝ ඉන්න නිසා මේ ව්‍යාපාරම ඒගොල්ලෝ කරනවා නම් අල්ලනවා නේ ඒක වෙනවා ඒක. එහෙම වෙනවද නැද්ද කියලා මම එකපාරට බෑ කියලා දන්නත් නෑ. තීරණ කියලා කියන්නත් බෑ නේ. ඒකට චෝදනාවක් තියෙනවා මේ මේ උපවාසය සිද්ධ කරේ ඔය ජාවාරම් කරුවන් එකතු වෙලා තමයි උපවාසය කරේ මොන ඉදිරියට දාගෙන ජනතාව ඉදිරියට දාගෙන සම්පූර්ණ ආපු අයට රුපියල් වාකීමෙන් කියනවා මේ මිනිසුගේ ඉල්ලීම මම දේශපාලන නායක හැටියට මමත් ඉල්ලීමක් කරනවා ඒ ජනතාවගේ පාරම්පරික ගම ඒ ජනතාවට දෙන්න ඕන නාවික ආරක්ෂාව ආරක්ෂාවට ඕන තැන අතන අපි වෙන් කරලා දීලා තියෙනවා ඒක අරගෙන දෙන්න පුළුවන් ඒ ඒක ඒකයි මේ ව්‍යාපාරයත් එක්ක සම්බන්ධ කරන එක සම්පූර්ණ වැරද්දක් ඔව් 2015 අවුරුද්දේ විතරක් මේ ප්‍රදේශයෙන් කිලෝ 652ක කේරළ ගංජා අහු වුණා කියලා ඔබ දන්නවද වෙන්න ඇති එතකොට කිලෝ 195ක හෙරොයින් අතරගොඩ ගත්ත කියලා ඔබ දන්නවද ඒ ප්‍රදේශේ නෙමෙයි වෙන කොයිදරි හම්බෙද හෙරොයින් නම් මම කවදාවත් හම්බෙලා නැහැ ඒ ප්‍රදේශේ හම්බුණා කියලා ගංජා දාන කියන ප්‍රමාණය මූර්වීදී මූර්වීදී මෙතන ඔයා කියන කඳවුර තැන තියෙනදලා කිලෝමීටර් මම අහන්නේ ඔබේ ප්‍රදේශය මූර්වීදී කිලෝමීටර් 35ට එහා ඔබතුමා කියන මූර්වීදී තියෙන්නේ මං කියන කඳවුරට ඉඳලා කිලෝමීටර් 35ට එහා
නගරයේ මූර්විදි කියන්නේ මන්නාරම ටවුම නේද ඔබ මම ඔබෙන් ඇහුවේ මේ මේ හග්බෙල්ලෝ ජාවාරම කුඩු ජාවාරම මේ 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 ඔය 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 සම්පූර්ණ ප්‍රදේශය දැන් මේ 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 කාරණෙත් එක්කත් එක්ක මම අහන්නේ මේ මේ ශිලාවතර ගම්මානයේ ජනතාව තමුන්ගේ පාරම්පරික ඉනම අපිට දෙන්න කියලා ඉල්ලීමක් කරන එක සාධාරණ ඉල්ලීම මූදගොල්ල එහෙම නැත්නම් වැරදි ව්‍යාපාර අරෝම එම යනවා නම් ඒක වළක්වන්න ඒක ආරක්ෂංශයේ වගකීම ආරක්ෂංශයට වෙන ඉරම නැතුව නෙමෙයි අල්ලපු ගමේ තියෙන පොලිසිය අක්කර 1000ක් ඉරමදී තියෙනවා මුල්ලිකුලම කඳවුර කියලා නාවික කමුදා කඳවුර දිගටම තියෙනවා තලමන්නාරම දක්වා ස්පොට් පොයින්ට් පොයින්ට් තියෙනවා කීරිවල තියෙනවා ලොකු කඳවුර එහෙම තියෙනවා ඔව් ඒ වගේම මේ ඇමතුමනේ මේ දවස්වල දැන් මේ සිද්ධියෙන් පස්සේ යංගිසි පරීක්ෂණ සිදු වෙනවා ඒ පරීක්ෂණ අතරතුර සමහර මුස්ලිම් පල්ලිවලින් මේ කඩු වගේ ආයුධ හම්බ වෙනවා බුතෝ මේකට හේතුව මොකද්ද මේ වගේ කඩුවගේ ආයුධ හම්බෙන්නේ ඒක මමත් මාධ්‍යෙන් තමයි දැක්කේ ඒක පරීක්ෂණයක් කරගෙන යනවා සමහර දේශපාලකයෝත් දැන් අත්අඩංගුවට අරගෙන තියෙනවා පොල්ලිය සේවකයෙක් කරපු මෞලිතුමල්ලවත් අරගෙන තියෙනවා ඒ නිසා පරීක්ෂණ ඉවර වෙන්න නැනක මට කියන්න දන්න නැහැ මොකද නෑ දැන් එවැනි දේවක් දැන් පල්ලියක් කියන්නේ සිද්ධාස්ථානයක් දැන් එවැනි තැනක කඩුවගේ දේවල් හම්බවීම අනිත් ජනතාවගේ අවිශ්වාසය වැඩි කරන්න හේතුවක් නෙවෙයි ඇත්ත වැරදි ඒක පල්ලි ඒවා තියාගන්න එක වැරදි ආගම ස්ථානයේ ඒ වගේ දේවල් තියාගන්න එක වැරදි ඒක මම පිළිගන්නවා කොමනත් විල්පත්තුව සම්බන්ධනොත් ඔබතුමාගේ නම ගෑවුණානේ අපි සාකච්ඡා කරා විවිධ සාකච්ඡා මේ තුළ පැවැත්තුවා ඒ හරහා යම් චෝදනාවක් නැවත මතු වුණා මෙන්න මේ ආකාරයෙන් අපි බලමු යුද හමුදා සොයාගෙන තියෙන වගකීමෙන් මං කියනවා විල්පත්තු වනාන්තර පද්ධතිය ඇතුලේ පුහුණු වීම සිද්ධ කරන බවට පහුගිය කාලේ පුහුණු වීම සිද්ධ කළ බවට තොරතුරු ලැබිලා තියෙනවා. ISIS සංවිධානය ඇවිල්ලා අද පුහුණු මධ්‍යස්ථානයට පවත්වාගෙන යන විල්පත්තු මහ කැලේ මේ ප්‍රදේශවල ඉඩම් අක්කර 3000 වාදී වශයෙන් රිෂාඩ් බදුරුදින් අමාත්‍යවරයා සල්ලි වලට සහ බලහත්කාරකම් ගන් ගත්තා. මන්නාරම් බොක්ක ඉඳලා අක්කර 3000ක් එතුමට තියෙනවා. සින්නක්කර උප වශයෙන් තියාගෙන. පහුගිය දවස්වල තේරපුත්ත නාවික හමුදා කඳුර ඉවත් කරන්න කියලා රිෂාඩ් දුරුදීන්ගේ සභාපතිවරයා ඇතුළු එතන ජුම්මා පල්ලියේ පූජකතුමා මාරුවේ මාරුවට මිනිස්සු යොදලා උපවාස කරා. පෑයකට 1000 ගානේ මුදල් දුන්නා. බත් පැකට් එක දුන්නා. ඒ කැම්ප් එකෙන් තමයි ගිය මාස දෙකකට උඩදී ඩ්‍රයිවර් සේ කිලෝ 851ක් අත්දැන් කොට ගත්තේ. ඒ කාගේද රිෂාඩ් බදුරුදීන්ගේ මස්සිනාගේ. ඒ වගේම නීති විරෝධී රත්තරන් වෙළඳාම කුඩු බිස්නස් එක. නීති විරෝධී මාළු එක. මුහුදු හග්බෙල්ලන්ගේ බිස්නස් එක. මෙවැනි නීති විරෝධී ගාණාවක් මේක ඇතුළේ සිද්ධ වුණා. රිෂාඩ් බදුරුදීන් අමාත්‍යවරයා අහන්න කැමති මේ අනවසර ඉදිකිරීම මැස්සේ තමන්ගේ ජාතිවාදයක් නිර්මාණය කරේ නැද්ද? ISIS ශස්ත්‍රවාදී කණ්ඩායම් ගොඩනැගුවේ නැද්ද මේ හරහා කොච්චර මුදල් කළු සල්ලි මේ රටට ගෙනාවද වනාත විල්ලුවේ පුහුණු කඳවුරු හදන්න ඉඩ සැලැස්සුවේ මොවුන් නෙවෙයිද කියන එක අපි අහන්න කැමති රිෂාඩ් බදුරුදීන් අමාත්‍යවරට මේ ප්‍රශ්න වලින් ගැලවෙන්න පුළුවන් කමක් නැහැ වහාම අවද් දුරෙන් ඉල්ලාස්සෙලා අපේ රටේ මේ කරන ජාතික ආරක්ෂාවට සහාය දෙන්න තවදුරටත් ඔවුන් තමන්ගේ තනතුරු දරනමින් මේ පරිශ්‍රණ යට ගහන්න බලපෑම් කරමින් කටයුතු සිද්ධ කරොත් කැරල්ලක් වශයෙන් මේ මහා විරෝධය පත් වෙන්න පුළුවන් එතෙන්ට මේ ප්‍රශ්නේ ගෙනියන්න එපා කියලා අපි රිෂාඩ් බදුරුදීන් ඇතුළු චෝදනා ගණනාවක් තියෙනවා. ඒ ස්වාමියාංශ කියන එකේ විල්පත්තු ඇතුළ මොනහරි සිද්ධියක් තියෙනවා නම් විල්පත්තුල ඇතුළ ට්‍රේනින් කැම්ප් එකක් තියෙනවා නම් ISIS තියෙනවා නම් දැන් බුද්ධ්‍යාංශය ආරක්ෂාංශය දැන් ඔක්කොම සොයාගෙන යනවා ත්‍රස්තවාදී කල්ලේ අරගෙන ඊයේ පෙරේද කාතංගුඩිය මේ සාංජමරුදු එක එක තැන්වල තල්ලගෙන තියෙනවා. ඒ වගේම පරීක්ෂණය කරන්න පුළුවන් විල්පත්තු ඇතුළත් පරන්න පුළුවන් ඔබ ඒ ප්‍රදේශයේ නියෝජනය කරන ඇමතිවරයා. එතකොට විල්පත්තු ඇතුළේ විල්පත්තුවේ පරිවාර කලාපය තුළ ජනතාව පදිංචි කිරීම කියන කාරණා සිද්ධ වුණා. වාකීමේ මම කියන්න කැමති මගේ ජනතාව පදිංචි වෙන්නේ මන්නාරම දිස්ත්‍රික්කයේ. ඒ පදිංචි වෙන ප්‍රදේශවල ඒ වගේ පුහුණු කඳ උරක් මම දන්න විදියට අද වෙනතුරු හැබැයි ඊට යාබදව තියෙන විල්පත්තු රක්ෂිතය තුළ සිදු වෙන දේවල් ඔබ දන්නේ නැහැ. මටයි මගේ මිනිස්සු පදිංචියට ගෙන් ඉන්නේ. ඒ මිනිසුගේ පරිජීවීට විරුද්ධව ඒ ස්වාමීන් දිගටම කතා කරපු එකෙක්. අනිත් එක ඒ ස්වාමීන් කවුද හරි දුන්න කොන්දරාත්වක් අරගෙන මෙතන කතා කර සම්පූර්ණ වැරදි චෝදනාවක් එල්ල කරා. බොම් මොනෝද මගේ මැෂිනාගේ බඩු අල්ලුවා. පච්චපල් පට්ටපල් බොරුවක් ඒක. අනිත් එක ඒ වගේම තව කීප චෝදනාව සම්පූර්ණ බොරුවක්. ශිලාවතර කියන පොටකින් නෙමෙයි. ශිලාවතර කියන සම්පූර්ණ ගම ඒ පාරම්පරික ගම මම වාකීමෙන් කියනවා ඒ ජනතාවගේ ඉල්ලීම සාධාරණයි. මමත් අද ඒ මතයේ තමයි ඉන්නේ. ඒම ජනතාවගේ ගම ජනතාවට දෙන්න ඕන. ඒම දෙන්න බැරි නම් ආරක්ෂංශයෙන් කියන්න ඕන මේ ජනතාවට දෙන්න බැරි කාර්යය කියන්න ඕන. එහෙම නැතුව මේ ස්වාමීන් වහන්සේ කියන විදිහට සම්පූර්ණ බොරු කතාවක් මාවත් මේකට සම්බන්ධ කරගෙන එදා ඉඳලා බොරු චෝදනාවක් එල්ල කරා විල්පත්තු කියලා දැන් විල්පත්තු නෑ කිව්වා ඊට පස්ව දැන් මේක මම දැන් තමයි දැක්කේ ඇත්තටම මේවා මම දැක්ක නෑ මේකට අනිවාර්යෙන් මම උසාවියට යනවා මේකට විරුද්ධ මේ කියපු ස්වාමීන් වහන්සේ කියපු සම්පූර්ණ බොරුවක් මේක
ඔබ ඔබ මට මොහොතක් දෙන්න දැන් මෙතුමා උන්වහන්සේ මතු කරපු තව එක කාරණයක් තිබ්බා ඔබේ පවුලේ සමාජිකයන්ට අක්කර 3000ක අයිතිය තියෙන කලේ ප්‍රදේශයේ මේමනේ සුදේ මේක ඇත්තද මට මම මං කියන ඔයාට අක්කර 5000ක් තියෙනවා කියලා කිව්වොත් ඔයා පිළිගන්නවද නෑ මං ඔබෙන් මට කියන පළිය ඔබ ඔබෙන් නෑනේ මේ ප්‍රශ්නේ මේ ස්වාමියාස අවුරුදු 3 ඉඳලා කියනවනේ මේ කතාව ඒ ස්වාමියාසට බැරිද මේකේ සම්බන්ධව පරීක්ෂණයක් පවත්වන්න උසාවියට යන්න ඒක පුද්ගලයා මම දේශපාලකයා මම දේශපාලකයා වුණාම මම හැම අවුරුදුම මටේ මගේ සම්පත් මගේ බිරිඳගේ සම්පත් අපේ ඇසට් ඩික්ලරේෂන් කියලා අපි එම අවුරුදුම අපි දෙනවා අපිට හංගන්න දෙයක් නැහැ මම මට මොනවද තියෙන්නේ මගේ බිරිඳට මොනවද තියෙන්නේ මගේ දරුවන්ට මොනවද තියෙන්නේ කියලා අපි ඔක්කොම විස්තර දීලා තියෙනවා කලිමත් සත්‍ය කියන්නේ කවුද කලිමත් සත්‍ය මෙහෙමනේ මේ ස්වාමියාංශ දෙන්න ලෑස්තු අරගෙන ඔයා කතා කරන එක සම්පූර්ණ බොරුවක් ගෙනියන්නේ නෑ මම ඔබේ නහන්නේ ඔබේ මට මේ පවුල නම ටිකක් අරගෙන මම අපේ පවුල නම ටිකක් ලියාගෙන මේ කැත විදියට මේ බෝම්බ පුපුරලා මුළු ජනතාවම දෙගින්නේ මේ ත්‍රස්තවාදී දැන් අපි මේ ප්‍රස්තුත කාරණේ මේ උන්වහන්සේ නෑ උන්වහන්සේ මතු කරපු කාරණේ හරහා මම මේ ප්‍රශ්න කරන්නේ එතකොට ඔබතුමාගේ ඉදිරියේ ප්‍රශ්න අහන්නේ පිළිතුර දෙන්න අයිති ඔබතුමාට තියෙන ඉඳන් මේ ප්‍රශ්න අහන්නේ ඒ ස්වාමිවංශ කියපු සම්පූර්ණම වැරදි ඒ කියන්නේ අක්කර ඔබට ඔබේ පවුලේ ඔබට නෙමෙයි ඔබේ පවුලට මම වාකීමෙන් කියන්නම් ඔයාගේ මාධ්‍ය දැන් රෙකෝඩ් කරගන්න වාකීමෙන් කියන්න කැමති මට හෝ මගේ පවුලට හෝ අක්කර 3000ක් තියෙනවා කියන්නේ සම්පූර්ණ බොරුවක් සම්පූර්ණ වැරදි කවුද හරි චැලෙන්ජ් කරනවා නම් මම එස්.පී. දිසානායක කියලා තියෙනවා ඒ මට මම එනකන් තමයි බලාගෙන හිටියේ ඒ වගේ දේශපාලක එළියට ඇවිල්ලා කිව්වා මම අදම ලෙටර් ඔෆ් ඩිමාන්ඩ් එවලා තියෙනවා උසාවියේදී මම බලා ගන්න ඔයාගේ මාධ්‍යයට විරුද්ධව මම නඩුවක් දාලා තියෙනවා ඒකට ඔයාලට ලැබෙයි ඒ නිසා ඔගොල්ලෝ තමයි මේ පබ්ලිසිටි එක දුන්නේ ඒ නිසා උසාවියේ ඇවිල්ලා ඒකට උත්තර දෙන්න උසාවියේ මම බලාගෙන ඒක ඒ කියන්නේ ඔබ වගකීමක් ඇතුව කියනවා ඒ වගේ අකතුමා මට හෙට දවසේදී මේ ස්වාමින් වහන්සේ අධිකරණයේ මේක යම් නඩුවක් පැවරුවොත් එම මෙන්න මෙහෙම චෝදනාවක් ඔබතුමාට තියෙනවා කියලා ඔබතුමාගේ මෙහෙම ඉඩක් තියෙනවා ඒ ස්වාමීන් වහන්සේ කවදාත් නඩු පවරන්නේ නැහැ ඒ කොන්ත්‍රාත්තු අරගෙන කතා කරන්න එක්ක නානේ මේ ස්වාමීන් වහන්සේ හැමදාම බොරු කියලා බොරු කියනවා මං ගැන කියපු බොරු වලට එක බොරුවක් කරේ අද වෙනතුරු ඔප්පු කරන්න බැරි වුණා ඒ ස්වාමීන් වහන්සේ ඉතින් ඔබට පුළුවන් මේ බොරු කිව්වේ කියලා මම දාලා තියෙනවා ඔව් දැන් දැනටම නඩුවක් දාලා තියෙනවා ඒ ස්වාමීන් වහන්සේට විරුද්ධව ඒ ස්වාමීන් වහන්සේ මට කතා කරපිට විරුද්ධව නඩුවක් දාලා තියෙනවා හෙට අනිද්දා මේකටත් අනිවාර්යෙන් දානවා ඔබ සඳහන් කරේ මතුමා මට මතකද විල්පත්තුව ගැනත් ඔබතුමා කිව්වනේ ඔබතුමාට විල්පත්තුවේ විගණන වார்த்தාවක් නිකුත් වුණා ඔබ දන්නවනේ ඔබතුමා කියන දැන් ස්වාමීන් වහන්සේ බොරු කියන්නේ කියලා ඒ විගණන වார்த்தාවේ පැහැදිලිව සඳහන් කරපු කාරණා කිහිපයක් තියෙනවා නේද ඒ එක තමයි ඉඩම් කට්ටි 1030ක් ලබා දී ඇති ඉඩම් කට්ටි 1030ක් ලබා ඇති පුද්ගලයන් බහුතරයක් පුත්තලම දිස්ත්‍රික්කයේ පදිංචි අය බවට චන්දහිමි නාමලියකරණව සනාථ වූ අතර මේ මම කියන්නේ මගේ ප්‍රකාශයක් නෙමෙයි උන්වහන්සේගේ ප්‍රකාශයක් නෙමෙයි විගණන වார்த்தාව මේ විගණන වார்த்தාව කියන්නේ මොනවද දන්නවද විගණන වார்த்தාව කියන්නේ හැම එකනත් එක්කම ප්‍රශ්න සොයා බලලා ඒ විගණන වார்த்தාවක ඉදිරිපත් කරන්න ඕන ඉදිරිපත් කරාට පසුව අපේ අදහස් අහන්න ඕන කාටද විරුද්ධව ඒ තියෙන්නේ කියලා ඒ විගණන වார்த்தාව එක පත්තට අරගෙන නිකන් කොළ 20ක් අරගෙන ඔබ විගණන වார்த்தාව ඒකපාක්ෂිකයි කියන්නේ උත්සාහයෙන් පාර්ලිමේන්තුවත් ඒ කියන්නේ ඒකනොත් එහෙම ප්‍රහාරයක් කියලා මේක ගැන මම පාර්ලිමේන්තුව මගේ පාර්ලිමේන්තු කතාවදී පැහැදිලිව මම කිව්වා විගණන වார்த்தාව කියන්නේ හැම පත්තම තොරතුරු අරගෙන එවන්න ඕන ඒකේ අහුවට පසුවත් පරිසර අමාත්‍යාංශ ඒකට උත්තර දෙන්න ඉඩ දෙන්න ඕන ඒකෙන් පසුව තමයි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න ඕන මේක එකපාරට පරිසර අමාත්‍යාංශ අදාසුත් ගන්න නැතුව විත්තිකාරයා කියලා කියපු අදාළ ප්‍රාදේශීය ලේකම් එක එක නෙලදාට උරුත් එක්ක කිසිම සාකච්ඡා නැතුව කොළ කීපයක් කොළ 20ක් අරගෙන කොළ 100ක් විතර මේකට සම්බන්ධ කොළ තියෙනවා ඒකත් 20ක් විතර අරගෙන මෙතන මේ වැරදි අරක වැරදි මේක වැරදි කියලා තියෙනවා ඒ නිසා මම කියන කැමැති මම පාර්ලිමේන්තුව කතානායකතුමාට කිව්වා මේ සම්බන්ධව පරිසර අමාත්‍යාංශයෙන් උත්තර බෙදන්න දෙන්න ඇත්තටම ඔක්කොම ආවට පසුව ඒක ඉදිරිපත් කරා නම් අපිට උත්තර දෙන්න පුළුවන් මේ භාගයයි මේ වார்த்தාවෙන් භාගයේ කොටසයි තියෙන්නේ සම්පූර්ණ වார்த்தාව ආවට පසුව තමයි මේක ඇත්ත වார்த்தාව කියලා පිළිගන්න පුළුවන් මේක එකතැනක සඳහන් වෙනවා නැවත පදිංචි කිරීම කළොත් මේ වார்த்தාව මම පිළිගන්නේ නැහැ හොඳයි අපි එතුමා මේ වார்த்தාව පිළිගන්නේ නැහැ කියලා කියනවනේ අපි තවත් යම් සාක්ෂි සමග සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා විරාමයකින් පසුව ග්‍රාමෙන් පසුව මොනද එහම අවසාන විරාමය සීමාවෙන් එහා දේශපාලනය
සීමාවෙන්නේ හා දේශපාලනය සලකුණ දේශපාලන සංවාදය අද අවසන් සාකච්ඡා වටයයි මේ ආරම්භ වන්නේ රිෂාඩ් පටිවිලි නැමැතුමා තමයි සාකච්ඡා කරන්න මෙතුමනි ඔබ සඳහන් කරපු කාරණේ ඔබ විල්පත්තුවේ සහ මන්නාරමේ ඉඩම් ලබා දීම පිළිබඳව සාකච්ඡා කරන විල්පත්තුවේ සමාවෙන්න මම ඒ වචන ඉල්ලාස් කරගන්නවා මන්නාරමේ ඉඩම් විල්පත්තු අභිප්‍රේරණ කලාපය කියලා තමයි චෝදනාව එල්ලුණේ මේ ඉඩම් ලබා දීම සම්බන්ධයෙන් එහෙදී යුද්ධෙන් අවතැන් වූවන්ට ඉඩම් ලබා දුන්නා කියන කාරණේ තමයි මතු කරේ දිගින් දිගටම ඔබ පිළිගන්නවද ඒක ඊඩම් ලබා දුන්නේ යුද්ධයෙන් අවතැන් වූවන්ට කියලා කිව්වේ යුද්ධෙන් අවතැන් වූ ජනතාවට ජනතාවට මම එකක් ඔයාගෙන් කියන්න ඕනේ ඔයා කිව්වා අක්කර 3000ක් ඔයාට තියෙනද කියලා අහුවනේ ඔයාට ඔබතුමාට කියලා නෙමෙයි පවුලට එතුමා පවුලට මම මන්නාරම කච්චේරිය රෙජිස්ටර් ජෙනරල් ගෙන් මම ඊඩම් සම්බන්ධ එක්කනාගේ මාර්තු මාස 3 මාස 28 වෙනිදා ලියුමකින් මට දෙනු දීමක් කරලා තියෙනවා මන්නාර මාවට කයානි පදිව ආවණංගලின் அடிப்படையில் ගෞරව அமைச்சர் மற்றும் அவரது சகோதரர் உட்பட எந்த ஒரு நபரின் பெயரிலும் பெருமளவிலான காணிகள் எதுவும் பதிவு செய்யப்பட்டு காணப்படவில்லை என்பதை தங்களுக்கு தயவாக அறிய தருவதுடன் மேலும் எமது காணி பதிவாக பதிவுகள் அரச காணிகளை பொறுத்தவரையில் ஆகக்கூடியதாக அக்கர் ஏக்கர் 5 தொடக்கம் 10 வரையான பதிவுகள் தனிநபர்கள் பெயரில் காணப்படும் என்பதையும் தங்களுக்கு பணிவுடன் அறிய தருகிறேன் ඒකෙන් මේකෙන්ම පැහැදිලිම ඒ ප්‍රදේශයේ ඒම එකක් නැහැ කියලා ඒන මන්නාරම ඩිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්ගේ මම ලියුමකින් ඉල්ලා මට දෙනු දීමක් කරලා තියෙනවා. මම උසාවියෙන් අනිවාර්යෙන් මේ සම්බන්ධව අනිවාර්යෙන් නඩුවක් දාලා අද ලියුමක් එවලා තෙන්දරවාසි එවලා තියෙන නිසා තව ස්වාමිවංශටත් අද දැන් කතා කරපු අදයි දැක්කේ ඇත්තටම මම දැක්කේ. ඒකටත් අනිවාර්යෙන් නීති රීති තෙන්දරවාසි ඔමේගා ඔමේගා කන්ස්ට්‍රක්ෂන් කියන ආයතනයේ කාටද අයිති එමුතුමා? ඔමේගා කන්ස්ට්‍රක්ෂන් කියලා ඔමේගා කන්ස්ට්‍රක්ෂන් කියලා ආයතනයක් මම ඔබෙන් අහන්නේ ඔබෙන් අහන්නේ මගේ කම්පැනියක් නෑ එම ඔබේ බිරිඳට අයිති කම්පැනියක් තියෙනවා ඔමේගා කන්ස්ට්‍රක්ෂන් කියලා ඔමේගාද මෙගාද මෙගා කන්ස්ට්‍රක්ෂන් පස්සේ නම වෙනස් වෙලා තියෙනවා ඔමේගා කියලා මෙගා කන්ස්ට්‍රක්ෂන් කියලා අපේ පවුල කම්පැනියක් තියෙනවා හොඳයි එතකොට ලංකා ග්‍රීන් ෆාම් පුද්ගලික සමාගම ඒ කම්පැනියක් තිබුණා ඒ ඉස්සරහ තිබුණා ඉස්සරහ තිබුණ දැන් නෑ දැන් නෑ එතකොට ඔබ කියන මෙගා කන්ස්ට්‍රක්ෂන් පුද්ගලික සමාගමට අයිති ඉඩම් තියෙනවද මන්නාරම් ප්‍රදේශයේ මෙගා කන්ස්ට්‍රක්ෂන් කම්පැනියකට ඔව් දැන් එහෙම දෙයක් නැහැ මේවනේ මගේ සහෝදරයා නෑ මම ඔබෙන් අහන්නේ මම අහන්නේ නෑ නෑ ඔය අහන එකට මම දෙන උත්තරේ නෑ දෙන්න පුළුවන් මගේ සහෝදරයා ඉඩම් බිස්නස් කරා ඒ කාලේ අනිතක ව්‍යාපාර කන්ස්ට්‍රක්ෂන් කම්පැනි කරා ලංකාව ව්‍යාපාරයක් කරන්න බැරි කියලා කොතනත් නෑනේ එමෙතිවරයට බෑ කරන්න අපේ පවුල කාටත් ව්‍යාපාරයක් කරන්න බෑ කියලා එහෙම තියනවද ඔයා කියන කොසු දෙවි එහෙම දෙයක් නෑ කිසිම ගැටලුවක් නෑ දැන් අර ස්වාමීන්වහන්සේ මතු කරේ තමයි ඒ ස්වාමීන්වහන්සේ ඒ ස්වාමීන්වහන්සේ මෙතන නැති නිසා ඒ ස්වාමීන්වහන්සේ දුන්නේ එකට මම මෙතන වැඩියේ කතා කරන්න කැමතිනේ ඒ ස්වාමීන්වහන්සේ මෙතන නෑ මම අනිවාර්යෙන් ඒ ස්වාමීන්වහන්සේට විරුද්ධව ඔයාගේ නාලිකාව එකේ පෙන්නලා නෑ මම ඒ අද දැන් පෙන්නපු නිසා මම අනිවාර්යෙන් ඒ ස්වාමීන්වහන්සේට විරුද්ධව ඒ සම්බොන්නු මේ ස්වාමීන්වහන්සේ උසාවියවිල්ලා උත්තර දෙන්න ඕනේ මම මෙතන උත්තර දෙන්න බෑ මේක මොනවද බොරුවක් ඒ ස්වාමීන්වහන්සේ කියලා දැන් මේ ස්වාමීන්වහන්සේ මතු කරපු කාරණේ මම මේ ප්‍රශ්න ඔබෙන් අහන්නේ ඔබට එතකොට ඇත්තද නැද්ද කියලා ඔබට පිළිතුරු දෙන්න පුළුවන් ඔව්ද නැද්ද බොරුද කියලා ඔබට පිළිතුරු අනුන්ගේ පර්සනල් ඇත්තටම මේ කාලය වනුව කාලය අනුව දැන් ත්‍රස්තවාදී කල්ලියක් ඇවිල්ලා රටම විනාශ වෙලා අපේ ආර්ථික ඔක්කොම කඩා වැටලා තියෙන සුදේවි මේ කාලේ. ඔයා මෙතන ඇවිල්ලා මගේ මට අකර 3000ක් තිබ්බද කියලා අහුවා. ඇත්තටම මම ඒ තිබ්බට ඔයාට මොනවද කියලා අහන්න තිබුණා. මම එහෙම ඇහුව නැහැ. මට ඇත්තටම නැහැ අකර 3000ක් නැහැ. මෙතන වෙලා තියෙන ප්‍රශ්න ඕක නෙමෙයිනේ. මේ අනුන්ගේ කුණු හොදන්න නෙමෙයිනේ මෙතන ඔයාලා. මේ ප්‍රශ්නේ දේශපාලක කුණු හොදන්න නෙමෙයිනේ මේ අපි සාකච්ඡා කරා. ඔබතුමා කිව්වා ඔබතුමා මේ ත්‍රස්තවාදී කණ්ඩායම ඔබතුමා දැනුවත් නැහැ කියලා. කම්පනි මොනවද පුතාගේ කම්පනි මොනවද කියලා මට ඒක කම්පනි මතක තියෙනවද එක එක කම්පනි ගැන ඔයා හෙව්වොත් ඕකට දාගන්න මට එන්න කියලා තියෙනවා ඔයගොල්ලෝ මතක නැහැ කියන්නේ ඒ තරම් කම්පනි නෑ නෑ මට එන්න කිව්වේ සලකුණට අද එන්න කිව්වේ දැන් ත්‍රස්තවාද කල්ලියක් වෙලා අපි මුස්ලිම් ආගම පෙන්නගෙන අපි ලොකු විනාශයක් ඇති කරලා දැන් අපි ඔක්කොම වේදනාවෙන් දුකෙන් ජීවත් වෙන වෙලාව දැන් මේක දේශපාලනයට වඩා අපේ මේ මේ ඔක්කොමලා එකතු වෙලා මේ ත්‍රස්තවාදී කල්ලි නතර කරන්න ඕන මාධ්‍යට ධර්මයක් තියෙන්න ඕන මාධ්‍යත් එකතු වෙන්න ඕන මේ වැඩේට මාධ්‍ය මේ තරගයක් විදියට මේ නිකන් මේක අවශ්‍යන විදියකට ගෙනියන්න හොඳ නැහැ ඒ නිසා තමයි ඔයාලා ආරාධනා කරාම මම මෙතනට ආවේ මේ සම්බන්ධ මේක කොහොමද වළක්වන්නේ කොතන මේ වැරදි තියෙන්නේ ආගම නායක කොහොමද මේකට සම්බන්ධ කරන්නේ දේශපාලය කොහොමද සම්බන්ධ කරන්නේ ගරු ඇමතුමා ගරු ඇමතුමා නෑ ගරු ඇමතුමා බෙදාගෙන ඉන්නවා දැන් කොහොමද ඔක්කොම ආගම නායක දේශපාලන නායක ගරු ඇමතුමා
ඔබතුමා ඔබතුමා ඔක්කොම එකතු වෙලා කොහොමද මේ මේ ප්‍රශ්නේ විසඳන්නේ කියලා සුව අපි එකතු වෙන්න පුළුවන් කියලා කතා කරන්නේ මම ආවේ ප්‍රශ්නේ විසඳන්න මෙතන එනකොට ඔය මේ කොන්ත්‍රාත්තු වලට වැඩ කරන අර ස්වාමීංශකේ කොන්ත්‍රාත්තු ඔයා අරගෙන කොන්ත්‍රාත්තු කාගෙන් අරගෙන මේ නාලිකාව ඔයා පාවිච්චි කරන්නේ මගේ කුණු හොදන්න ඔයා පාවිච්චි කරන්න වැඩක් නැහැ ඔබතුමාගේ කුණු හොදන්න මේ වෙලාව ඇති ඔබතුමා වෙලාවක් වෙන වෙලාවක් දෙන්න වෙන වෙලාවක් දෙන්න ඔබතුමා ඔබතුමාගේ කටේ සද්දෙට අපි බය කරන්න බෑ ඔබතුමා අපි ඔබතුමාගේ ප්‍රශ්නේ අහන්න ප්‍රශ්නේ උත්තර දෙන්න ඔබතුමා මේ 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 ජරා වැඩවල ඔගොල්ලෝ කරන්න එපා මම නම් කියන්නේ ජරා වැඩක් මොකද්ද ඔබතුමාගේ නෑ නෑ චන්දෙන් පත් වෙච්ච മന്ത്രി ඔබතුමාගේ ඔබතුමාගේ නාලිකාවෙන් කවුද ඔබතුමාගේ නාලිකාවෙන් ඔබතුමාගේ ඔබතුමාගේ නාලිකාවෙන් ජාතිවාදී අවශ්‍යතු උන්වහන්සේ උන්වහන්සේ නාලිකාව පාවිච්චි කරලා නිවුස් වල උන්වහන්සේ වෙලාව දෙනවා අපේ උත්තර දුන්නම දාන්න නෑ උන්වහන්සේ මතු කරපු කාරණා වලට මේ වෙලාව හැටියට මම වාකීමෙන් කියන්නම් විල්පත්තු ඇතුළ හෝ විල්පත්තු එළිය හෝ එච්චරයි නෝ අතරම ජනතාව මේ වගේ කැම්ප එකක් තියනවා නම් දැන් පරීක්ෂණ පවත්වන ආරක්ෂක අංශයේ වාකීමක් ඔබතුමා කියලා අල්ලන්න එච්චරයි නෝ ඒක අල්ලන්න ඒක මම කියන්නේ අවස්ථාව දුන්නේ ඒක විරුද්ධව දක්වන්න උපරිම සහයෝගය දෙන්න ඒක තමයි කියන්නේ ඔබතුමා ඔබතුමා උත්තර දෙන්න අවස්ථාව දුන්නේ කොයිද ගෙවල් තියන්නේ තාත්තගේ ගෙදර කොයිද තියන්නේ සංගීත ගෙදර කොයිද තියන්නේ කියලා ඔබතුමා ඔබතුමාගේ වාගේ සභාපතිවරයා ඉන්නවා යාගේ කොච්චර මුදල් ඔබතුමා ඔබතුමාට ගරු ඇමතුතුමා ඔබතුමාගේ ඔබතුමාත් ඔබතුමා ඔබතුමාට ඔබතුමාට ඒ චෝදනාව ඔබතුමා ඔප්පු කරන්නකෝ ඔබතුමා ඔප්පු කරන්නකෝ ඔබතුමා ඔප්පු කරන්නකෝ නෑ නෑ ඔබතුමා ඔප්පු කරන්න අපි කියනවා ඔබතුමාට ඔප්පු කරන්න කියලා අපි කියනවා ඔබතුමාට ඔප්පු කරන්න කියලා අපි 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 කියන්නේ ඔබතුමා කවුරු හරි කියනවා නම් කවුරු හරි කියනවා නම් ඔබතුමා ඔප්පු කරන්න ඔබතුමා බරපතල ලෙස වෙනත් කවුරු හරි කියනවා නම් ඔබතුමා ඔබග යවන්න හදනවා ඔබග යවන්න හදනවා ඔබ ඔබග යවන්න ඔප්පු කරන්න මේ විදිහකට මේ මේ අවස්ථාවදී ඔබතුමා ත්‍රස්තවාද කල්ලියක් කලබලෙස්සයස් කල්ලියක් මේ එල්ටිටි වගේ නෙමෙයි ඒකට වඩා ලොකු අසාධාරණයක් අනාගතය අපිට පේනවා මේක වළක්වන්න ඕනේ මේ වගේ ජරා විදියට කතා කරන කට්ටිය තියාගෙන මේක වළක්වන්න බෑ ඔබතුමා දන්නේ නැහැ කියනවානේ ඔයගොල්ලෝ පෙට්‍රල් දානවා කියනවානේ මේගොල්ලෝ පෙට්‍රල් දානවා ඔබතුමා දන්නේ නැහැ කියනවානේ ඒකට ප්‍රශ්නයක් තල්ලු කරනවා ඒක කුඩා කණ්ඩායමක් දේශපාලකයන්ට තල්ලු කරනවා අපි දන්නේ නැහැ ඔබතුමා කියන්නේ ජනතාවට තල්ලු කරනවා මුස්ලිම් ජනතාව පැත්තට ගෙනියන්න එපා මුස්ලිම් ජනතාව පැත්තට ගෙනියන්න එපා බෞද්ධ මුස්ලිම් ජනතාව ඔබතුමා මේ මතවාදය කරන මෛත්‍රීපාල සිරිසේන මහත්මයා අගමැතිතුමා අපි ඔක්කොම එකතු වෙලා මේ ත්‍රස්තවාද කල්ලිය නැති කරන සුද්ධ කරන එකතු වෙන්න ඕන අර මේ වාගේ අනුගේ තම බෝධන එක මේ වෙලාව නෙමෙයි ඒක වෙනම කරමු වෙනම මම එන්න මේ මේ ප්‍රශ්න විසඳුනාට පස්සේ මම එන්න මේ කාරණා හරහා තමයි අපි මේ සාකච්ඡාව ගොඩනගන්න හදුවේ අපි කාරණා හරහා මේක ඔයා නිකන් මේ කවුද හරි කොන්ත්‍රාත්තුව කරගෙන මට ආරාධනා කළා කලබල වෙන්නේ නැහැ කියලා මේ ස්වාමී නෑ මම කලබල නෑ කලබල වෙලා මම ඒකට මට ඉතිහාසයක් තියෙන දේශපාලේ මම කලබල වෙලා නෑ මේ නාලිකාවට වාකීමක් තියෙනවා මේ වෙලාව හැටියට මේ නිසා තමයි ප්‍රශ්නේ මේ වෙලාව හැටියට දැන් අපේ ඔක්කොම බයෙන් ඉන්නේ ජනතාව බලාගෙන ඉන්නේ කොහොමද මේ ත්‍රස්තවාදී කල්ලි නතර කරන්න පුළුවන් කියලා. ඒකට මේ කුණු හොදනවානේ සුදේව. රජ්‍ය නැද්ද සුදේව ඔයාට. මේ වගේ ක්වෙස්චන් අහන්න ඔයාට. ඔබතුමාගේ නැද්ද ඔබතුමාගේ ඔබතුමාගේ මුලින් අහපු කාරණා වලට සියල්ල ඔබතුමා දන්නේ නැහැ. අපි ඔබතුමාගෙන් ඇහුවේ මෙවැනි අන්තවාදී කල්ලියක් මතුවෙන අවස්ථාවේදී වළක්ව ගන්න බැරි වුණාද කියලා. මම ඔබතුමාගෙන් අහපු පළවෙනි ප්‍රශ්නේ ඔබතුමාට ලැජ්ජ නැද්ද කියන කාරණේ. මම ඔබෙන් ඇහුවේ. ඒ කියන්නේ අන්තවාදී කල්ලි මතුවෙනකොට ඒව නවත්ත ගන්න බැරි වුණේයි කියලා මම ඔබෙන් ඇහුවේ. ඔබතුමාට උත්තර තිබුණේ නැහැ. ඔබතුමා දන්නේ නැහැ කිව්වා. මේ කල්ලි අපි දන්නවා ඔගොල්ලෝ වගේ ඔගොල්ලෝ වගේ නාලිකාවල් තමයි මේකට ගින්දර දාලා පෙට්‍රෝල් දාලා ගාලා සම්පූර්ණ වැරදි ඒගොල්ලෝ කරපු එක ලැජ්ජ වෙනවා මුස්ලිම් නම කියපු නිසා ඒගොල්ලෝ කරපු ජරා වෙන නිසා
මේ ත්‍රස්තවාදය වළක්වන්න ඕන. ඕගොල්ලෝගේ නාලිකාව ඒකට ආගම නායකයෝ දේශපාලන නායකයෝ ඔක්කොම එකතු කරන සහජීවනය සංගිද්ධියාව එහෙම සමය අතර මේ සාමීති කරන වැඩපිළිවෙලක් යොදවන්න. එහෙම නැත්නම් තව ගින්දර දාන්න එපා. සහජීවනයේ සංගිද්ධිය කොටගෙන තමයි මූලික අභිප්‍රාය අපේ. හැබැයි සහජීවනයේ සංගිද්ධියාවේ නාමයෙන් යමෙක් වැරද්දක් කරනවා නම් එයත් අපි පෙන්නනවා එමුතුමා. එයත් අපි පෙන්නනවා. එයත් මතක තියාගන්න. මේ දේශපාලකයා මේ සුදේව දේශපාලක උන්ට මේක දාලා මේ ත්‍රස්තවාදය ආරක්ෂා කරන්න එපා කියලා මම ඔයාලට කියන්නම්. ත්‍රස්තවාදය ආරක්ෂා කරන වැඩ කරන්න එපා. මේ දේශපාලකයාගේ අපි සංගිද්ධියාව හැබැයි පරීක්ෂණ යනවා. පරීක්ෂණ මේ පරීක්ෂණයට අපි සම්පූර්ණ සහයෝගය දෙන්නම්. සංගිද්ධියාව හැබැයි සංගිද්ධියාව වෙන්න ඕනේ. සංගිද්ධියාවේ නාමයෙන් අන්තවාදයට ගෙනියන්න හදන්න එපා. මතේ ඉන්නවා මම. හොඳයි අපි සංහිඳියාව වෙනුවෙන් නිරන්තරයෙන් කටයුතු කරනවා. සංහිඳියාව තිබිය යුතුමයි. සාමාන්‍ය ජනතාව පිළිබඳව සාමාන්‍ය මුස්ලිම් ප්‍රජාව පිළිබඳව කිසිදු විවාදයක් අප තුළ නැත. අන්තවාදීන් පිළිබඳවයි අන්තවාදීන් පෝෂණය කරන කණ්ඩායම පිළිබඳවයි අපට ප්‍රශ්නාර්ථය තියෙන්නේ, අපට විවාදය තියෙන්නේ. අප එයයි ප්‍රශ්න කරන්නේ. සංහිඳියාවේ නාමයෙන් විවිධ අන්තවාදයේ පතුරවන්න උත්සාහ කරන්නන් පිළිබඳවයි අපි සොයා බලන්නේ. ස්තුතිවන්ත වෙන ඔබතුමාට සහභාගී වීම සම්බන්ධයෙන් ඉතෝතුන අපි නැවතත් ලබන සතිය මුණ ගැහෙනවා. සීමාවෙන් එහා දේශපාලනය සාකච්ඡා කරන්න ඔබට සෝදායි සතියක්.